තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාර කරන උත්තම ධාතු වන්දනාව. පෙබරවාරි 21 වනදා සිට 24 වනදා දක්වා හොරණ දෙකේනපුර සීනසුව අරණ පිම්බීමේදී සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේ සහ සාදු ජන වන්දනයටපත් උතුම් පූජා වස්තු නෙතින් දැක බැතිසිතින් වන්දනා කරන්න. ඔබත් බක්කොළසෑ ඉදවන පුණ්‍ය තීර්ථයට එන්න. සිත් නෙත් අසපුව. අයිබෝවන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක් අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදියට මේ ඉරිදා සතියන්ත දිනේ ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේදීත් ඉරිදා සිත්නේ තසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළේ ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටයි උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව අපි හාමුදුරන් වහන්සේව පිළිගනු ලබනවා. අද දවස අපි ධර්ම දේශනාව සුපුරුදු ලෙසම ඔබට අහන්නට ලැබෙන්නේ වටිනා වූ කාරණා අන්තර්ගත දේශනාව. ඉතින් මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාකොළ දකුණ සිරිමංගල පාරේ 6 වැනි පටුමගේ පදිංචි අප්සරා පෙරේරා මහත්මිය, නෙතුම් නිම්සර පෙරේරා පුතණුවන්තුළු පවුලේ පිරිස ඇත්තන්ගේ සියලු යහපත් අභිප්‍රායන් සාර්ථක වන්නස මේ ධර්ම දේශනාවේ කුසලී හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනු. එතෙක්ම ධර්ම දේශනාව ආරම්භයේදීම පත් කරනවා ලබන 21 වනදා ආරම්භ වන පින්කම පිළිබඳව හොරණ සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ ඉදිවන බක්කුල මහා සෑයේ තැන්පත් වන ඒ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නමස්කාර කිරීමට ලැබෙන අවස්ථාව 21 වනදා දහවල් සම්බුද්ධ පූජාවත් සමග හිමි වෙන්නේ 24 වෙනිදා දක්වා පැවැත්වෙන පින්කමට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ සහ පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ සහභාගී වන වැඩම කරන අනුශාසනා කරන සිත්නේ තසපුව සහ මෙත්නෙත් පාමුල සෙනසුරා දීර්ඝ දිනයන්හි පැවැත්වීමට බලාපොරොත්තු වෙන අපි මේ පිළිබඳවත් ඔබට බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අද ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සිත්නේ තසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඔබ හැම දිනාටමත් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මාකොළ දකුණ සිරිමංගල පාරේ 6 වෙනි පටුමගේ පදිංචි අප්සරා පෙරේරා මහත්මිය, නෙතුම් නිම්සර පෙරේරා පුතණුවන් ඇතුළු හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා හැම දිනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේලා
ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. අපේ බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තට පස්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඒ කාලයේ තුල මහා කල්පවලින් අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් තුල මේ විශ්වයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. ඔබ අහලා ඇති සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා තියෙනවා. මහා කල්ප අසංකේය බැගින් විටින් විට අවස්ථා හතරක් බුද්ධ ශූන්‍යව පැවතිලා තියෙනවා. මහා කල්ප අසංකේය. පිංගතුනි අසංකේය කියලා කියන්නේ 1.140ක් කියන. ඔක ලියන්න ගියත් ඔබට පැටලෙනවා. එතකොට හිතන්න බිංදු ගානෙන් සාමාන්‍ය හිතුවත් 1.140ක් අසංකේය. එතකොට මහා කල්ප අසංකේය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා මේ විශ්වය තුල. එහෙමනම් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියන කාරණය අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධ ශාසනයක් දැන් අපිට ලැබිච්ච වෙලාව. පිංගතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ පාරමී සම්පූර්ණ කරගෙන එන්නේ උන්වහන්සේට මුලින්ම නියත විවරණ ලබද්දිම සතර පද ගාථාවක් අහලා ඒ ආසනේදිම උතුම් අරහත්වයට පත් වෙලා සංසාර දුක අවසන් කරන්න තරම් පුණ්‍ය ශක්තිය ඒකට ධර්මයේ කියන්නේ හේතු සම්පත්තිය ප්‍රබලව තියෙන්න ඕන කියන. අෂ්ට ධර්ම සමව දහණයෙන් තමයි නියත විවරණ ලබන්නේ. ඒ වෙනකොට එදා සුමේද තාපසයන් වහන්සේ පංච අභිඥා අෂ්ට සමාපatti දක්වා හිත වඩපු කෙනෙක්. මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ කරගෙනයි හිටියේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය ප්‍රබලව තියෙද්දි තමයි උන්වහන්සේ අතටපත් නිවන ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවකින් උන්වහන්සේ තීරණය කරනවා මම මේ දීර්ඝ සංසාර ගමනේ දසපාරමී සම්පූර්ණ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා. අසංකේය ගණන් සත්‍යයන්ට සංසාර දුකින් ඈතර වෙන්න මාර්ගය පෙන්ලා දෙනවා. මම ලෝතුරා සම්බුද්ධත්වයටම පත් වෙනවා කියන අදිෂ්ඨානය තුල දසපාරමී පුරන්න පටන් ගත්තේ. මේ දීර්ඝ කාලය තුල පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඔබ හිතන්න මේ සංසාර ගමනේ මොනතරම් දුකක් උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරන ගමනේ විඳින්න නැද්ද? දාන පාරමිතාව ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනෙ මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ඇස් දන් දුන්නා කියනවා. මේ සතර මහා සාගරයේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ ලේ දන් දුන්නා කියනවා. ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනෙ මේ මහා පොළවේ තියෙන පස්වලට වැඩිය ශරීර කොටස් ශරීර මාංශේ අද බොහෝ දෙනෙක් වකුගඩු දන් දෙනවා අක්මාවේ කොටස් දන් දෙනවා මේ ශරීර කොටස් දන් දෙනවා. එතකොට මේ වගේ සංසාරේ උන්වහන්සේ මේ ශරීර අවයව දන් දීලා තියෙනවා මහ පොළොවේ පස්වලට වඩා. මේ හැම උපමාවකින්ම පෙන්නන්නේ උන්වහන්සේ සසරේ මොන දුකක් විඳගෙනද ලෞතරා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ ආපු ගමන. පිංගතුනි බුදු වෙන ආත්මේ පවා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරන්නට යෙදුණා. ඒ දුෂ්කර ක්‍රියාව ගැන මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේ වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සාරිපුත්තයන් වහන්සේට විස්තර කරනවා සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ පව පිළිකුල් කළමින් තපස් රැකපු තවුසන් අතර මම උග්‍ර වශයෙන්ම පව පිළිකුල් කරමින් තපස් රැකපු කෙනෙක් කියන ආහාර වර්ජණයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා තපස් රැකපු තාපසයන් අතර ඒ කාලේ මම උග්‍ර වශයෙන් ආහාර වර්ජනය කරමින් තපස් රැක්කා කියන බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියන සාරිපුත්ත ඒ කාලේ පුංචි මසංගෙඩියකින් සාමාන්‍ය ඔබ හිතන්නේ කන් ලොවි ගෙඩියක් වගේ දවසටම ඉච්චරයි කියන ආහාරයක් ගත්තේ. සාරිපුත්ත ඔබට සමහර ලාවට හිතෙන්න ඇති ඒ මසංගෙඩිය ගොඩාක් ලොකු එකක්ද කියලා. සාරිපුත්ත එහෙම නෑ කියන. ඊළඟට බුදුරජාන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියන සාරිපුත්ත මම දුෂ්කර ක්‍රියා කරන කාලේ එක හාල් නැටයක් දිවාග තියාගත්ත කියන එච්චරයි. මුළු දවසටම වෙන කිසිම ආහාරයක් ගත්තෙම නෑ කියන.
පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයක් තමයි පහූත ජීවහ කියනවා. දිවාග රස නහර 700ක් තියෙනවා. උන්වහන්සේගේ දිවාග යම් පුංචි දෙයක් තබා ගත්තත් එහි තියෙන සම්පූර්ණ ආහාර ඕජාව ශරීරයට උරා ගැනීමේ ශක්තිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා, සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ එක පුංචි අබෑටයක් දිවාග තියාගෙන දවසම නිරාහාර වැඩ හිටියා කියලා. සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් ඒ අබෑටේ ගොඩක් ලොකුද කියලා. නෑ සාරිපුත්ත, ඔය ප්‍රමාණෙම තමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මම දුෂ්කර ක්‍රියා කරනකොට ඔය වගේ ආහාර වර්ජනය කරගෙන කරගෙන කාලයක් යනකොට මේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියන. ගස්වල මුල් කෑලි ටිකක් වගේ ඇඟිලි. හම මේ අස්ති ශරීරයට ඇට සැකිල්ලට ඇලිලා ගියා කියන. පපුව අතගානකොට කොඳු ඇට පේලි අහුවෙනවා කියන. උන්වහන්සේගේ ඇස් දෙක දිහා බලනකොට උපමාවක් කියනවා, සාරිපුත්ත ලිඳක වතුර හිඳිලා ලිඳ දිහා බලනකොට ලිම් පතුලේ යන්තම් වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුලෙන් ඇස් දෙක පෙවුනේ වගේ කියන. මෙච්චර දුකක් සංසාරේ දුෂ්කර ක්‍රියා කරමින් උන්වහන්සේ විඳලා එක දවසක උන්වහන්සේ කල්පනා කරන ආහාර වර්ජනය කිරීමේ විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද පටන් මං කිසිම ආහාරයක් ගන්නෙම නැහැ. ඒ අදිෂ්ඨානෙට එනවා. ඒ අදිෂ්ඨානෙට එනකොටම දෙවිවරු උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. දෙවියන් පෙනී ඉඳලා කියනවා, මහාවීරයන් වහන්සේ පුංචි දෙයක් හෝ ආහාරයක් හැටියට ගන්න. ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නැවැත්වුවොත් ඔබ වහන්සේගේ ওই රෝම කූප අතරින් අපි දිව්‍ය ඕජාව ශරීරයට ඇතුල් කරනවා. ඔබ වහන්සේව ජීවත් කරවනවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා, ඒකාන්තයෙන් මං ආහාර ගන්නෙ නෑ කියන අදිෂ්ඨානයේ දැඩිව හිටියෝ දෙවියන් මගේ රෝම කූප අතරින් දිව්‍ය ඕජාව ශරීරයට ඇතුල් කරාවි. එතකොට මගේ අදිෂ්ඨානේ බොරුවක් වෙනවා. එහෙමනම් මං පාත්‍රයට ලැබෙන දෙයක්, වැටෙන දෙයක්, සුළඟ හමාගෙන ඇවිල්ලා මලක් වෙන්න පුළුවන්, කොලයක් වෙන්න පුළුවන්, පාත්‍රයට වැටෙන යමක් ඇද්ද, ඒ දේ පමණයි මං ආහාර කරගන්නේ කියලා දෙවියන්ගේ ඉල්ලීම මත අදිෂ්ඨානේ වෙනස් කරා කියලා. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොනතරම් වීරියක් වැඩුවද. සමහර දිනවල මලමුත්‍ර කරන්න ගියාම එහෙම සිහිසුන්ව දින ගණන් ඇදගෙන වැටෙනවා. දෙවියන් පවා රැවටිනවා. ඒක අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුද්ද අවසානයේ අවුරුද්දකට පසුව ශාක්‍ය වංශිකයන්ට එදා කපිලවස්තුපුරයට වැඩම කරපු වෙලාවේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට දේවතාවරු මා ඉදිරියට ඇවිල්ලා ඔබ වහන්සේ අපවත් වුණා, ඔබ වහන්සේගේ ජීවිතේ නැති වුණා කියලා දෙවිවරු මට කියනවා. හැබැයි මම පිළිගත්තෙම නෑ කියන. දෙවිවරු බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට බෝසත් කාලේ සිහිසුන් ඇදගෙන වැටෙනකොට සමහර දෙවිවරු හිතනවා ජීවිතේ නැති වුණා තමයි. ඒ සැනින් ගිහිලා සුද්ධෝදන රජුරවන්ට කියනවා, රජතුමනි ඔබේ පුත්‍රාත්මය මිය ගියා. එතකොට සුද්ධෝදන රජතුමා අහනවා, මගේ පුතා මිය ගියේ සම්බුද්ධත්වයට පත් වෙලාද? නෑ රජතුමනි, වීරිය වඩන අතරේ තමයි කියනවා මිය ගියේ. ඒ සුද්ධෝදන රජුරව පිළිගත්තේ නෑ කියනවා. දෙවියන් ඇවිල්ලා කිව්වා, සුද්ධෝදන රජතුමා කියනවා, මගේ පුතා නම් ලෝතුරා බුද්ධත්වයට පත් නොවි පිරිනිවන් පාන්නේ, බුද්ධත්වයට පත් නොවි නම් මිය යන්නේ නෑමයි. එහෙම කියනකොට දෙවිවරු කියනවා, රජතුමනි අපි ආයි බලලා එන්න. එහෙම කියලා අතුරු දහන් වෙලා ගිහිල්ලා ආයමත් දෙවිවරු ඇවිල්ලා කියනවා, රජතුමනි සිහිසුන් වෙලා පමණයි, තාම මිය ගිහිල්ලා නෑ කියන. එතකොට බුදුරජාණන් වහන්සේට ඔය කාරණේ රජ්ජුරුව කියද්දි බුදුරජාණන් වහන්සේ වදාලා, පිය රජතුමනි ඔබ අද විතරක් නෙමේ, පෙර සංසාරේ ඔබ මගේ පියා වෙච්ච ආත්මයක තමන්ගේ පුතා මැරුණා කියලා මැරිච්ච සතෙකුගේ ඇට කෑලි අරගෙන ඇවිල්ලා කියලාවත් පෙන්නලවත් ඔබ පුතා මිය ගියා කියලා පිළිගත්තේ නැති පියතුමේ මේ කාරණේ විස්තර කරමින් මහා ධර්මපාල ජාතකයේ දා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට අපිට පේනවා පින්වතුනි, උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම් ශරීරයට දුක් දෙමින් දුෂ්කර ක්‍රියාවක් කරාද. ලෝතුරා සම්බුද්ධත්වයේ වෙනුවේ උන්වහන්සේටම වැටහුණා, දුෂ්කර ක්‍රියා කරලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක්
තවත් ලෝකෙ නැතුව ඇති. ඒ දේ උන්වහන්සේට වැටහෙනකොට අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා කරලා හොඳටම ශරීරේ දුර්වල වෙලා පාරමී ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන්මයි ජීවිතේ රැකිලා තිබුණේ. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සේවනේ ආනාපාන සති භාවනාව වඩලා අහසේ පළඟක් බැඳගෙන වැඩ හිටිය සීසාන දවසේ පිය රජුරෝ දෙවනි වතාවට වන්දනා කරේදා මේ කාරණේ සිහි වුණා. එහෙමනම් මට ආනාපාන සති භාවනා උපකාර වෙයි කියලා හුස්ම රැල්ලට හිත යොමු කරා. හුස්ම රැල්ල තුල සිහිය පිහිටවාගෙන ටික වෙලාවක් යනකොට එහෙම සිහිසුන් වුණා. පින්වතුනි, භාවනා කරන්නත් කාය ශක්තියක් තියෙන්නට ඕනේ. ආනාපාන සති භාවනාවේ මුලින්ම විස්තර කරන්නේ උජුං කායම් පනිදාය. කය ඍජුව තියාගෙන වාඩි වෙන්නට ඕනේ. පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජුව තියාගන්න. ආනාපාන සතිය වඩන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයි. අවසානයේ උන්වහන්සේම දුෂ්කර ක්‍රියාව අතහැරලා පාත්‍රය අරගෙන සේනානිකේ නෑත තියෙන නියං ගමට ඒ යන අතරතුරත් කීප වතාවක් කලන්ති හැදෙයි. එහෙම වැඩම කරලා පාත්‍රීට ලැබිච්ච දාන ටිකක් අරගෙන ආපහු මග දිගට කලන්ති හැදි හැදි අර දාන ටික අරගෙන ආපහු එනකොට උන්වහන්සේට උපස්ථාන කරන්න හිටිය පස් දිනාම උන්වහන්සේ අතහැරලා ගියා. බැන බැනා ගියේ නිකන් නෙමෙයි. අන්න දුෂ්කර ක්‍රියාව අතහැරියා. දැන් ඉතින් මොන විමුක්තියක්? පාත්‍රී අරගෙන අන්න කෑම හොයන්න ගිහිල්ලා යමල්ලා යන්න කියලා බැන බැනා යන්න ගියා. උන්වහන්සේ නෙමෙයි වීරිය අතහැරියේ. උන්වහන්සේ පුදුම වීරියකින් සති දෙකක් පමණ කාලයක් උන්වහන්සේ පිණ්ඩපාතේ යමින් සේනානි ගමෙන් ලැබිච්ච දාන ටික අරගෙන වැළඳුවා. එහෙම වළඳනකොට ආයමත් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙලා ඊට පස්සේ උන්වහන්සේට දැන් කාය ශක්තිය තියෙනවා. ශරීරය ආයමත් රන්වන් පාටින් බැබලෙනවා. එදා මේ දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ලෙන් පහලට බැහැගෙන ගිහිල්ලා සේනානි කියන නියංගම හරහා උන්වහන්සේ එහෙම ගිහිල්ලා යනවා. එදා සුජාතාවගේ කිරිපිඩු දානේ ලැබුණ ඒ නුගගස මුල වැඩ ඉන්නකොට සුජාතාව කලින් පොරොන්දුවක් වෙලා බාරයක් කියලා දැන් අපි අද දකින කිරිපිඩු පූජාවල් විශේෂයෙන් මේ සුජාතාවගේ කිරිපිඩු දාන ගැන ධර්මයේ සඳහන් වෙන්නේ සුජාතාව කලින් බාරයක් වෙනවා මේ නුගරුකට අධිග්‍රෝහිත දෙවියන් වෙනුවෙන්. ඒ බාරේ තමයි තමන්ට ස්වාමියෙක් ලැබෙන, ගුණහපත් ස්වාමියෙක් ලැබෙන. ඒ ස්වාමියට දාව ලැබෙන දරුවා පිරිමි දරුවෙක් වුණොත් මුලින්ම නුගරුකට අධිග්‍රෝහිත දෙවියන් උදෙසා බාරයක් වෙනවා. කිරි එළ දෙන්නු 1000කින් කිරි දෝල 500කට පෝනෝ. ඒ 500කින් කිරි දෝල 250කට පෝනෝ. ඒ අයගෙන් කිරි දෝල 100 දෙනෙකුට පෝනෝ. ඒ අයගෙන් කිරි දෝල 50 දෙනෙකුට පෝනෝ. ඔය විදිහට අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරි වලින් තමයි කිරි ආහාරය සකස් කරලා මේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාවු වෙනුවෙන් කිරි ආහාර පූජාව කරන්න පොරොන්දුනේ. මේක ලේසි පහසු පිංකමක් නෙමෙයි. සුජාතාව කියන්නේ එදා නගරෙ හිටපු ධනවත්ම සිටු කුමරියා. එදා සුජාතාවගේ මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා තමන්ට හොඳ ගුණහපත් ස්වාමියෙක් ලැබිලා තමන්ට දාව පිරිමි දරුවෙක් ඉපදිලා සුජාතාව මේ බාරේ ඔප්පු කරන්න තමයි කිරිපිඩු දැන් සකස් කරනවා. කිරි එළ දෙන්නු 1000ක් ගෙනහලා නාවල අලුත් තනකොළ කවලා ඒ අයගෙන් කිරි දෝල 500කට පෝලා ඒ 500 දෙනාගෙන් කිරි දෝල 250කට පෝලා මේ විදිහට ගත් අන්තිම 10 දෙනාගෙන් ඉතාම පෝෂණීයත්වයෙන් යුක්ත කිරි ආහාරයක් සකස් කරලා ඊට පෙර සේවිකාව එව්වා නුග ගහ ළඟ සුද්ධ පවිත්‍ර කරන්න. සේවිකාව එනකොට මෙන්න රත්තරම් පාට රන්වන් සිරුරක් ඇතුව බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න රත්තරම් පාටයි. ඒකට හේතුව පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ එදා කකුත්තා නදියෙන් පැම් පහස් වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කුක්කුස මල්ල බුදුරජාණන් වහන්සේටත් ආනන්ද හාමුදුරන්ටත් රන්වන් පාට සිවුරු දෙකක් එතනදී පූජා කරලා ගියා. බුදු හාමුදුරුවන්ගේ අර ඇඟේ තිබිච්ච සිවුර ඉවත් කළ ආනන්ද හාමුදුරුව රන්වන් පාට සිවුර පොරවනකොට බුදුරජාන් වහන්සේගේ ශරීරයේ ගිනි අඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙන්න පටන් ගන්නවා. පිරිනිවන් පාන දවසේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි, මං කවදාවත් දැකලා නැහැ බුදු කෙනෙක්ගේ සිරුර අද වගේ මේ ගිනි අඟුරු පාටින් බුදු සිරුර බැබලෙනවා, රත්තරම් පාට ආලෝක විහිදෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකකදී බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ ගිනි අඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙනවා. යම් රාත්‍රියක සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාද එදාටත් බුදු සිරුර මේ වගේම ගිනි අඟුරු පාටින් බැබලෙනවා රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවාද එදාටත් බුදු සිරුර ගිනි අඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙනවා. එහෙමනම් එදා සුජාතාව කිරිපිඩු පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රන්වන් පාටින් බැබලිච්ච දවසක් ගිනි අඟුරු පාටින් බැබලෙමින් රත්තරන් ආලෝක විහිදුනා. ඒ නිසා සුජාතාවගේ සේවිකාව හිතුවේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාවක් ගහෙන් පහළටම බැහැලා පේන්නම ඉන්නවා අන්න ඔබේ කිරිපිඩු දානේ පිළිගන්න කියලා දුවගෙන ගිහිලා සේවිකාව සිටු කුමරිය දැනුවත් කරා. එදා සුජාතාවගේ කිරිපිඩු දානේ පිළිගෙන ගුලි 49කට ගුලි කරලා අදිෂ්ඨාන කළ උන්වහන්සේ වළඳනවා. මොකද උන්වහන්සේ බුදු වුණාට පස්සේ සත් සතියම ගත කරේ මේ කිරිපිඩු ආහාරයේ තියෙන ආහාර ඕජාවත් එක්ක. සුජාතාවගේ කිරිපිඩු වළඳන්නේ ගුලි 49කට ගුලි කළ අදිෂ්ඨාන කරලා. එදා කිරිපිඩු දානේ වළඳලා නීරංජනා නදී අතු ගංගාවක් එතනින් ගලාගෙන යනවා. මේ ගංගාව පහළට ගලාගෙන යනකොට රන් තැලිය අර ගංගාවේ තියලා අදිෂ්ඨානයක් කරා මට ඒ කාන්තින් ලෝතුරා බුද්ධත්වයේ ලැබේනම් මේ ජලයේ පහළට ගලාගෙන ගියත් මේ පාත්‍රයේ ජල පහර බිඳගෙන උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරනකොට උන්වහන්සේට ඒ කාන්තින් ලෝතුරා බුද්ධත්වයේ ලැබෙනවා කියන සාක්ෂි වශයෙන් පාත්‍රයේ දිය පහර කපාගෙන උඩුගම් බලා ගිහිල්ලා එහෙම ටික දුරක් ගිහිල්ලා වතුර ඇතුළට ගියා. එහෙම නාගලෝකේ නාගයන් තමයි මේ පාත්‍රය අරගෙන යන්නේ. අදටත් මේ පාත්‍රය නාගලෝකේ පවතින බවයි සඳහන් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙන පෙර දවසේ සුදු ඇලිතල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙන්න සූදානම් වෙනකොට සොත්තිය බමුණා කුස තනමිටි අටක් දෙන ඔබ වහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබ වහන්සේට භාවනා කරනකොට ගොඩාක් හොඳයි මේ කුස තන. මේ ටික ඉලලා වාඩි වෙන්න කියලා කුස තන මිටි අටක් දුන්නා. ඒ කුස තන අරගෙන නීරංජනා නදියෙන් එතර වෙලා එදා උන්වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙම පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. සහජාත වස්තු. මුලින් උතුරු දිශාවට කුසතන ඉලනකොට පොළොව කම්පා වුණා. දකුණු දිශාවට කුසතන ඉලන එලද්දි පොළොව කම්පා වෙනවා. බටහිරට කුසතන ටික ඉලන්න හදනකොට පොළොව කම්පා වුණා. නැගිනහිර දිශාවට කුසතන ඉලලා වැඩ සිටියා. කිසිම වෙනසක් වුණේ නැහැ. උන්වහන්සේට වැටහෙනවා පෙර බුදුවරු බුද්ධත්වයට පත් වුණා නම් වැඩ සිටියේ මේ දිශාවටමයි. නැගිනහිර දිශාවට කුසතන ඉලලා වැඩ ඉන්නකොත් සමගම උන්වහන්සේ වැඩ හිටියේ පුදුමාකාර දැඩි අදිෂ්ඨානයකින්. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? මැරුණත් මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානේ. ඒ අදිෂ්ඨානයේ ධර්මයේ කියන්නේ චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට අපි කියනවා වජිරාසනය කියලා. එදා උන්වහන්සේ මේ ආසනයේ මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉන්නකොටම කලබල වෙන්නේ කාම ලෝකයේ අධිපතියා. පාපී මාරයා, වසවර්ති මාරයා කලබල වුණා. මාරයා සේනා පිරිවරාගෙන දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා සේනා සහිතව එන මාරයා එතනට එන්නේ අහසින් ළඟ ළඟ හෙන පුපුරනා වගේ භයානක හඬ ඇහෙනවා. ගස් ඇඟට කඩාගෙන වැටෙනා වගේ ශබ්ද ඇති වෙනවා. ගල් පෙරලීගෙන එනවා, කඳු පෙරලෙනවා වගේ භයංකාර හඬ ඇති වෙනවා. තාම උන්වහන්සේ බුදු වෙලා නැහැ. කෙලෙස් සහිත කෙනෙක්. උන්වහන්සේ දැඩි අදිෂ්ඨානෙන් නොසෙල්වි උන්වහන්සේගේ අදිෂ්ඨානීම හිත මත දරාගෙන වැඩ ඉන්නේ ආසනේ මත. අහසින් ඊතල වර්ෂාවල්, ගල් වර්ෂාවල් මේ වගේ මහා භයානක දේවල් උන්වහන්සේ දෙසට මේ දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන පාපී මාරයා මෙවැනි භයානක හඬ ඇති කරමින් උන්වහන්සේ ළඟටම
ඇවිල්ලා ඇතු පිට ඉඳලා ගිරිමේ කලාකෙන හස්තියා පිට ඉඳලා අනකරා වහාම උතනින් නැකිටින්. ඔය ආසනේ අයිති මටයි. මමයි කාමලෝකේ අධිපතිය. මගේ අවසරයක් නැතු ඔබ වහන්සේට උතන වැඩෙන්න අයිතියක් නැහැ කියු. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ දැන් මං ඉදිරියේ මේක ඔප්පු කරන්න කියු. ඒ වෙලාවේ කවුරුත් උන්වහන්සේට සාක්ෂියක් නැහැ. හැබැයි උන්වහන්සේට පුණ්‍ය ශක්තියත් එක්ක උන්වහන්සේ පුරපු පාරමී ධර්මයන්ගේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේට වැටහෙනවා. උන්වහන්සේ ඒ මත පිහිටලා අදිෂ්ඨාන කරා මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මම සසර පාරමී සම්පූර්ණ කරා. උන්වහන්සේගේ පාරමී බලෙන් හත් වාරයක් වෙස්සන්තර ආත්මේ මහ පොළොව පවා කම්පා වුණා. මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක් මට කවුරු නැතත් මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තේ පොළොවට තියලා දිවුරනවා. මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්ත ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් පොළොව කම්පා වෙනවා. ඒ වෙලේ මාරයා සේනාවත් එක්කම සීසීකඩ පලා යනවා. ඕක තමයි පින්වතුනි මාර පරාජය කියන්නේ. දස බිම්බරක් මාර සේනා බෝධිමූලයේ පරාජය කරා කියන්නේ ඔන්න ඕකට. එදා මාරයා පැරදිලා පලා ගියා. දැන් උන්වහන්සේට බාධා කරන්න කවුරුවත් නැහැ. උන්වහන්සේ රාත්‍රී පළවෙනි යාමේ වෙනකොට ආනාපාන සති භාවනාවෙන් හිත එකඟ වුණා. සමාධිමත් වුණා. පළවෙනි ධ්‍යානෙට, දෙවෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙට, හතරවෙනි ධ්‍යානෙට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ විමසුවා තමන් ගත කරපු පෙර ජීවිත දකින්න හිත යොමු කරනවා සමගම පළවෙනි විද්‍යාව උන්වහන්සේට පහළ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් සංසාර ජීවිත ආපස්සට දකින්න නුවණ ඇති වුණා. රාත්‍රී දෙවෙනි යාමේ මම වගේමද මේ ලෝකේ අනෙක් සත්ත්වයෝ හිත යොමු කරනවා සමගම මේ සත්‍යයන් මරණින් මතු උපත කරා යන ආකාරය දකින්න නුවණ චුතූපපාත ඥානෙ උන්වහන්සේට පහළ වුණා. ඒ සත්ව ලෝකවලින් චුත වෙන සත්වයන් උපත කරා යන ආකාරය දකින්න නුවණ චුතූපපාත ඥානෙ උන්වහන්සේට ඇති වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ මේ චුතූපපාත ඥානෙන් සත්වයන් ඉපදෙමින් මැරෙමින් සතර අපාය වැටි වැටි යන ආකාරය උන්වහන්සේගේ බුදු නුවණට තාම බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේගේ නුවණට වැටහෙනකොට ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් හදවතේ පැන නගින. කුදස් උනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියන මහා කරුණාව හදවතේ ඇති වුණා. ඒ මොහොතේ තමයි උන්වහන්සේ ජරා මරණ වලට හේතුව විමසන්න පටන් ගත්තා. ජාතිපච්චයා ජරා මරණං ඉපදීම නිසාමයි ජරා මරණ හටගන්නේ. ඉපදීමට හේතුව භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන්න නිසා උපදිනවා. ඒ භවයට හේතු උපාදාන පච්චයා භව බැඳී යාම නිසායි විපාක පිණිස කර්ම හැදෙන. ඒකට හේතුව විමසගෙන යනවා. තණ්හා පච්චයා උපාදාන, තණ්හාව නිසායි බැඳී යන්නේ. ඔය විදිහට අවිද්‍යාව දක්වාම අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට රාත්‍රී තුන්වෙනි යාමේ අවසන් වේගෙන එනකොට නැගෙනහිරෙන් අරුණෝදයන් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බෝධි මූලයේදී උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දසදහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගියා. මහා ඝන අන්ධකාරي පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. අපායේ සුළු මොහොතකට ගිනි නිවී ගියා කියන. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම ධර්මයේ හඳුන්වන්නේ ක්ලේශ පරිනිර්වාණ හැටියට. ඒකත් පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑමට ධර්මයේ කියන්නේ කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. එහෙමත් නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණ. උපදි කියන්නේ කෙලෙස්වලට. දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක මේ හිතේ සකස් වෙවි තිබිච්ච සියලුම කෙලෙසුන්ගෙන් උන්වහන්සේ බෝධි මූලේ ගුරු උපදේශ රහිතව මිදුණා. ඒ මිදීම කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම, එහෙම නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණේ හැටියට ධර්මයේ හඳුන්වනවා. පිංගතුනි බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට සම්බුදු කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙනවා.
ඒ පිරිස ධර්මය ගැන ව්‍යක්ත විසාරද බහුස්සුත ධර්ම දරයි බවට පත්වෙලා. දම්මානු දම ප්‍රතිපදාවේ දීලා. සාමීචි පටිපන්න අනුදම්ම චාරී පිරිසක් බවට පත්වෙලා. මේ බුද්ධ ශාසනයේ බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනතෙක් පිරිනිවන් පා නෑ කියලා මාරයට පවා. බෝධි මූලයේදී මාරය පිරිනිවන් පා නාරාධනා කළ වෙලාවේ. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ ආයෙමත් ඇවිල්ලා මාරයා ඔබ වහන්සේ කොහොම හරි මගේ මිදුණා. ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා පිරිනිවන් පාන ආයෙ ඇවිල්ලා ආරාධනාවක් කරා. එතනදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. පාපී මාරය බුදුරු එහෙම පිරිනිවන් පාන්නේ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මී ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙන තෙක් පිරිනිවන් පාන්නේ කීවා. ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න උන්වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණා. ඒ අවුරුදු 45ක කාලය තුල බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා, කාටද මං පිහිට වෙන්නේ? 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනෝ. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනු. පින් ඇති අය හොයාගෙන යොදුන් ගණන් උන්වහන්සේ වැඩම කරලා නිවන් මඟ දේශනා කරනු. හවස් කාලෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනෝ. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනු. අද රාත්‍රී කාලේ දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් කවුද බුදුරජාණන් වහන්සේගෙන් බණහල ධර්ම අවබෝධ ලබන්නේ? භික්ෂුන් වහන්සේලා අතරින් දම්සභා මණ්ඩපේ රාත්‍රී ධර්මාවබෝධය ලබන පිරිස කවුද? ශ්‍රාවකයෝ කවුද? බුදු ඇසින් කල්තියා උන්වහන්සේ දකිනවා. මේ විදිහට දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අවුරුදු 45ක් පුරා උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන ගම් නියම් ගම් පුරා යොදුන් ගණන් පයින් වඩිනු. මෙහෙම වැඩම කරගෙන යද්දී දින සති මාස අවුරුදු ගෙවීගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ 80 වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා, සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොයි විදිහටද කියලා බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරිදිපාද බලෙන් අදිෂ්ඨාන කරගෙන ආයු සංස්කාර අදිෂ්ඨාන කරා. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම උන්වහන්සේගේ රෝගී ඒ සැනින් සුවපත් වෙලා නැගී සිටියා. අසනීපේ සනීප වුණා. ආනන්ද හාමුදුරු දැක්ක බුදුරජාන් වහන්සේට දැන් සනීපයි වගේ. ආනන්ද හාමුදුරන්ට පුදුම සතුටක්. බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනු. තථාගතයන් වහන්සේට දැන්නම් සනීපයි වගේ. බුදුරජාන් වහන්සේ කියනවා, ස්වාමීනි, මට යම් මස්සැසිල්ලකට තියෙන්නේ. තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් සංඝයාට දැනුන් නොදී නම් පිරිනිවන් පාන්නේ කියන විශ්වාස විතරයි. එතනදී බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද, සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් සංගවගෙන නෙමෙයි. අවබෝධ කළ යුතු යමක් ඇද්දී සියල්ල දේශනා කළ අවසානයි. ආනන්ද, අපි යන් කිව චාපාල චෛත්‍ය ළඟට. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ ආයුෂ් කල්පයක් නමුත් සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට නැවත නැවත සිහිපත් කරවන. එතන ආයුෂ් කල්පය කියලා කියන්නේ පරමායුෂ. කෙනෙකුට තියෙන පරමායුෂ ඒ කාලේ අවුරුදු 120යි. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියන ඉරිදිපාද බලය. ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට බක්කුල මහරහතන් වහන්සේ වගේ මේ බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත්කම ලැබපු ශ්‍රාවකයෝ ඒ තාක්කල් වැඩ ඉන්නකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ බක්කුල හාමුදුරන්ගේ සම්පූර්ණ වයසින් භාගයයි.
බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරද්දී ආනන්ද හාමුදුරන්ගේ හිත මාරය වසා ගත්තා කියන. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා, තිට්ඨතු බන්තේ කප්පං, සාමිනි කල්පයක් වැඩ ඉන සේක්වා, තිට්ඨතු සුගතෝ කප්පං, සුගතයන් වහන්ස කල්පයක් වැඩ ඉන සේක්වා කියලා ආරාධනා කරන්න. මාරය හිත වසා ගන්න. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරලා කියනවා, ආනන්ද ඔබ දැන් මෙතනින් ඉවත් වෙයි. බුදුරජාණන් වහන්සේ ඉවත් වුණා පමණයි පාපී මාරය පෙනී ඉඳලා අර කලින් ආරාධනා කරද්දි කියපු කාරණේ සිහිපත් කරලා කියනවා, ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති, දැන් ඔබ වහන්සේගේ ඉලක්කය සම්පූර්ණයි. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා, ධර්මීය ගැන වික්ත විශාරද බහුශ්‍රත ධර්මදර ශ්‍රාවකයෝ දැන් ලෝකෙ පහළ වෙලා ඉක්මනින් පිරිනිවන් පානසේක්වා. දැන් මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑවන් නෙමෙයි, මාරය කලිනුත් කීප වතාවක් විටින් විට උන්වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදු වෙලා අවසానයිද? උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයි. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය, නුඹ කලබල වෙන්න එපා කීවා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහරින්. පිංගතුනි, ආයු සංස්කාර අතහරිනකොටත් මහ පොළොව කම්පාවට පත් වෙනවා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලෙනවා. ඒ මාස 3ත් ඉක්මනින්ම දින සති මාස ගෙවිලා අවසන් වෙලා එදා බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේට ගිලන් වෙච්ච ගමනකින් පිරිනිවන් පාන වැඩම කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා පිරිනිවන් පාන්න පෙර ඒ පිරිනිවන් පෑමට ධර්මයේ සඳහන් වෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවා කියලා. එතකොට අපි කලින් සඳහන් කරා බුද්ධත්වයට පත්වීමත් බුද්ධ ශාසනය තුළ පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑම තමයි ක්ලේශ පරිනිර්වාණය, එහෙම නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණය. අනුපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑම. හැබැයි බුදුරජාණන් වහන්සේ දා පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා අනාගතයේ දිහා බුදු ඇසින් බලනෝ පෙර දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වෙච්ච බොහෝ බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ. ඒක ඝනව තමයි කියනවා ධාතුන් වහන්සේලා පිහිටන්. සමහර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් හැම බුදු කෙනෙක්ගේම ශ්‍රී දේහය ආදාහනය කරන්නේ එකම විදිහකට. අලු සිවුරු 500කින් කපපුලුම් පටල 500කින් වෙන වෙනම ඔතලා රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුල ආදාහනය කිරීම සිද්ධ වෙයි. දීර්ඝායුෂ ඇති බොහෝ බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරලා නැත්නම් රන් දිනේ ඒක ඝනව සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එක කැටියක් වගේ රන්වන් පාට රන් කැටියක්සේ ඒක ඝනව පිහිටනවා. එවැනි බුද්ධ ශාසනවල එකම චෛත්‍යයයි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා ඉදි කරන්න පුළුවන් උනේ සියලු මස්ති ධාතුන් වහන්සේලා ඒක ඝනව පිහිටන නිසා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා ලෝකෙ දිහා බලනවා, අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ ඉන්න එන්න වේගෙන් අඩුවෙලා අවුරුදු 100නුත් පහලට පිරිහිලා යනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක. අනාගත ලෝකෙ මිනිස්සුන්ට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දකින්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේව දැක්කාසේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකලා වන්දනා කරගන්න. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසුව මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන පිහිටවුණා. බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ අදිෂ්ඨාන පිහිටවලා තමයි පිරිනිවන් පාන. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් මංචකයේදීව මහා සුදස්සන දේශනාව දේශනා කරා. දීඝනිකායේ සඳහන් වෙනවා මහා සුදස්සන සූත්‍රය. පිරිනිවන් මංචකයේදී දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට අවසානෙට සුබද්ද කියලා තරුණේ දුවගෙන ඇවිල්ලා කියනවා, අනේ මට ප්‍රශ්නයක් තියෙනවා, මට අහන්න දෙන්න.
මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ඒ වෙලේ බුදුහාඳුර පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාව ආනන්ද හාඳුර සුබද්ද වල්ලගත් යන්න එපා තථාගතයන් වහන්සේ විහිසටපත් වෙලා උන්වහන්සේට කරදර කරන්න එපා කියව. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේ පිරිනිවන් මංචකේ වැඩඉඳිම කියන ආනන්දෝයි සුබද්දට එන්න දෙන්න. සුබද්ද එන්නේ තථාගතයන් වහන්සේ විහිසවන්න නෙමෙයි, ඇත්තටම අවබෝධ කරගන්නයි. සුබද්ද බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, එක එක ශාස්ත්‍රවරුන් එක එක දේවල් කියනවා, මම පිළිගන්න ඕනේ මොකක්ද? ඒ අය කියන්නේ තමන් විමුක්තියට පත් වුණා කියලා. මම පිළිගන්න ඕනේ මොකද්ද? බුදුරජාන් වහන්සේ වදාළ සුබද්ද, යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවාද, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිසක් ඒ ශාසනය තුල ඉන්නවද, පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙනවා, දෙවනි ශ්‍රමණයා වන සකදාගාමි කෙනා පහළ වෙනවා, තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමි කෙනා පහළ වෙනවා, හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. මගේ බුද්ධ ශාසනය තුල මාර්ගයේ වඩන පිරිසක් ඉන්න තාක්කල් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්. එදා සුබද්ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ කාරණේ අහලා කල්පනා කරනවා, මම අප්‍රමාදීව තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ භූමියේදීම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අර පිරිස අතරින් සල් ගහක් යටට ගිහිල්ලා වාඩි වුණා. ධර්මයේ නුවණින් විමසුවා, සුළු මොහොතකින් හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිම ශ්‍රීහස්තේ දීගු කරා මෙහෙ එන්න, මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රීහස්තේ දිගු කරද්දි එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුහාඳුරු පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ, සුබද්ද මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන පිහිටවල, ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන පිහිටවල, ධාතු පරිනිර්වාණ ගැන අධිෂ්ඨාන පිහිටවල, අවසාන වශයෙන් සංඝයාට දේශනා කරපු වචනේ තමයි, හන්ද දාන බික්කවේ ආමන්ත්‍ය මහණෙනි, අවසාන වශයෙන් නුඹලා අමතන වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි, අප්පමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්. මෙන්න මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා දෙස බලාගෙන දැස් පියාගෙන පළවෙනි ධ්‍යානෙට සමවැදුණා, දෙවෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙට, හතරවෙනි ධ්‍යානෙට සමවැදුණා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන, අරූප ධ්‍යානයන්ට පිළිවෙලින් සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවදිද්දී උන්වහන්සේගේ ශාරීරික ගල් ගැහිලා වගේ ගියා. ආනන්ද හාමුදුරුවෝ එක පාරට එතන ඉඳලා උන්වහන්සේ අනන්න පටන් ගත්තා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ආනන්ද හාමුදුරුවෝ කියලාගෙන අඬද්දී එතන හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ, දිවස්ලාභින්ගෙන් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන, ආනන්ද, තාම තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ, ඔය නිරෝධ සමාපත්තියට සමවැදුණා විතරයි. සමාපත්තියකින් එක අඩු කරගෙන පළවෙනි ධ්‍යානෙ දක්වා ආයිමත් සමවැදුණා. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට, දෙවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම ඔබත් මමත් සරණ ගිය අපේ ශාස්ත්‍රඥ වහන්සේ දස දහසක් ලෝක ධාතුවටම ආලෝක විහිදුණා. අකාලික ගුරුම් දීලා වැස්සක් ඇදහැලුණා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද මේ හිස් වාතලයට මුසු වෙලා යමින් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පහන් සිලක් නිවෙනවා වගේ පිරිනිවන් පාවදා. ඒ පිරිනිවන් පෑම ධර්මයේ හඳුන්වන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණය. ඔන්න බුද්ධ ශාසනයක් තුළ දැන් පිරිනිවන් පෑන් දෙකක් වුණා. ඒ තමයි සෝපාදිශේෂ පරිනිර්වාණයත් අනුපාදිශේෂ පරිනිර්වාණයත්. පින්වතුනි, තව පිරිනිවන් පෑමක් තියෙනවා. හැබැයි ඒ පිරිනිවන් පෑම තියෙන අනාගතයට. ඒ තමයි ධාතු පරිනිර්වාණය. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ අධිෂ්ඨාන, බුද්ධ ශක්තිය පිහිටවල. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානයේ මතයි ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරම ආනන්ද හාමුදුරන්ට දැනුම් දුන් ආනන්දය රාජරාජ මහාමාත්‍යවරුන්ට දේහය ආදාහනය කරන කටයුතු පවරන්. සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන්න යම්සේද ලෝතුරා බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කළ යුත්තේ ආකාරයෙන්. එදා
දින හතක් ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයට තබනෝ. ඒ ආකාරයෙන්ම පැවතුනා කිනෝ කිසිම වෙනසක් නොවී. බොහෝ පිරිස දින හතක් පුරා ශ්‍රී දේහේ දැකබලා වන්දනා කරගත්තා. දින හතකට පස්සේ සඳුන් වතුරෙන් දෝණය කළ සුවඳ පැන්මින් නාවලා අලුත් සිවුරක් ඇතුවා. උඩින් කපු පුළුම් පටලයක් ඇතුවා. ආයෙමත් අලුත් සිවුරක් ඇතුවා. කපු පුළුම් පටලයක්. මේ විදිහට සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතලා රන්දිනේ තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල තමයි ශ්‍රී දේහේ ආදාහනය කරන්නේ. මෙන්න මේ ශ්‍රී දේහේ ආදාහනය වෙලා අවසන් වෙනකොට බුද්ධ අදිෂ්ඨානයේ කොයිතරම් ආශ්චර්යමත්ද කියන්නේ, සිවුරු දෙකක් පිලිස්සීලා නැහැ. සිවුරු 498ක් දැවිලා පිලිස්සීලා. කපු පුළුම් පටල 500ම දැවිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් රන්දිනේ ඉතිරි වුණේ නැහැ කියන බුද්ධ අදිෂ්ඨානය. උන්වහන්සේගේ සම්මස් නහර සියල්ල පිලිස්සීලා. ඒවැ අලු දැලි දූවිලිවත් නැහැ. ගිතෙල් ටිකක් දැවුණා වගේ සියල් අතුරුදහන් වෙනවා. රන්දෙන විවර කරනකොට සිවුරු දෙකක් පිලිස්සීලා නැතුව ඉතිරි වෙලා. ඒ සිවුරු දෙක අතරේ ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම, සතර දළදා වහන්සේලා, අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි පින්වතුනි, මේ බුද්ධ අදිෂ්ඨානයෙන් පිහිටවපු ධාතුන් වහන්සේලා රන්දෙන විවර කරන්න පෙර ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා දෙනමක් කලින්ම ඉර්ධියෙන් එළියට වැඩම්මුවා. කේම මහරහතන් වහන්සේ ගිනිදල් අතරින්ම රන්දෙනට ඇතුල් වෙලා වාම යටි දළදා වහන්සේ අතට ගත්තා. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ වාම යටි දළදා වහන්සේ. ඊළඟට සරබෝ කියන මහරහතන් වහන්සේ ගිනිදල් අතරින් චිතකයට ඇතුළට ගිහිල්ලා තේජෝ කසිනෙන් ඉර්ධියෙන් අදිෂ්ඨාන කළ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්තා. අද ඒ ධාතුන් වහන්සේ මයංගන චෛත්‍රාජනන් වහන්සේගේ ධාතු ගර්භය තුල වැඩින්. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා රන්දිනේ ඉතිරි වුණා. ඔබ දන්නවා ද්‍රෝණ බමුණා ඒ ධාතුන් වහන්සේලා එදා රජවරු 8 දෙනෙකුට සමසේ රන් නැලියෙන් දෙක බැගින් ද්‍රෝණේ ද්‍රෝණේ බැගින් බෙදලා දුන්නා. මේ ධාතුන් වහන්සේලාද දෙව්ලොව, මනුලොව, නාලොව මේ ලෝකේ පුරාම බොහෝ තැන්වල වැඩ සිටිනවා. පිංගතුනි, ඒ උත්තම ධාතුන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ විශාලම ධාතුන් වහන්සේ මේ ලංකා භූමියේ සේරුවිල මංගල මහා චෛත්‍රාජනන් වහන්සේ තුල. දකුණු අකු ධාතුන් වහන්සේ අද වෙනකොට අනුරාධපුර ථූපාරාම සෑයේ තැන්පත් වෙලා වැඩ ඉන්නවා. වාම අකු ධාතුන් වහන්සේ බඹලව සලුමිණි සෑය වැඩ ඉන්න වගයි ධර්මයේ සඳහන් වෙන්නේ. සතර දළදා වහන්සේලාගෙන් එක් දකුණු දළදාවක් අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය වැඩ ඉන්නවා. වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නවා. අනෙක් දකුණු දළදා වහන්සේ දෙව්ලොව සලුමිණි සෑයේ සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු වඳිනවා. අනෙක් වාම දළදා වහන්සේ ගැන ලොකු විස්තරයක් නෑ. ධර්මයේ සඳහන් වෙන්නේ ගහන්දරු ද්වේෂයට අරගෙන ගියා කියලා. එතනින් එහා වර්තමානයේ හරි විස්තරයක් හොයාගන්න නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මයංගන චෛත්‍යරාජනන් වහන්සේ තුල වැඩ ඉන්නවා. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් වලට බිඳිලා 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 ගියා. ඒ අතර මුම්පියලි ප්‍රමාණේ ධාතුන් වහන්සේලා, කඩසහල් ප්‍රමාණේ ධාතුන් වහන්සේලා, මුං ඇට අබෑට ප්‍රමාණේ ධාතුන් වහන්සේලා මේ විදිහට ප්‍රමාණ තුනකට බිඳිලා බිඳිලා ගියේ. ඒ ධාතුන් වහන්සේලාගෙන් හරියටම බුදු සිරුරේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක් ඩ්‍රෝණයක් රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නවා. අනෙක් ධාතුන් වහන්සේලා මේ ලෝකේ පුරා ලංකාවේ යොදුනක් යොදුනක් පාසා එදා ධර්මාශෝක රජුරුව බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා දේවානම්පියතිස්ස රජුරුවන්ට එවනවා. සුමන සාමණේරයන් වහන්සේ අත ලංකාවේ යොදුනක් යොදුනක් පාසාමේ ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදත් ලෝකේ බුද්ධ අදිෂ්ඨානින් වැඩ සිටින්නේ. ඒ උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැක්කා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ දැකගත් හා සමානයි. ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට සාදුකාරයක් දීලා හිතේ පහදීමක් ඇති කරගෙන වන්දනා කිරි.
මේ සියලුම ධාතුන් වහන්සේ දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාන. තව අවුරුදු 2400 ගණනක් යන තෙක් මොන විදිහේ උපද්දව මොනවා සිද්ධ වුණත් දේව බඹුන් අතර හෝ ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑය පවා මීට අවුරුදු ගානකට පෙර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මහා සෑයවල් මහ වනාන්තර වගේ ගස් හටගෙන කැලෑ වලින් වැහුණා. හැබැයි ආයෙමත් ඒ භූමිය ඒ විදිහටම ඒ ස්ථාන ආයෙ ආයෙමත් දෙවියන් හරි මනුලවට ඇවිල්ලා ඒ සෑයවල් ගොඩනගන්න පෙරුම් පුරාගෙන දෙව්ලොවයි මනුලවට එන මහා පින්වන්තයි විටින් විට ලෝකෙ පහළ වෙනු. ආයෙමත් ධර්මයේ මතු වෙනවා. ආයෙමත් මහා සෑයවල් ඉදි වෙනවා. ආයෙමත් ධාතුන් වහන්සේලා දෙව් මිනිස්සුන්ට වන්දනා කරගන්න ලැබෙනවා. කාලයක් ලෝකෙ වැහිලා යනවා. කාලෙකට ආයෙමත් ඒවා දෙව් මිනිසුන් අතරට වන්දනා කරගන්න ආයෙමත් මතු වෙනවා. එනිසා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා තව හරියටම අවුරුදු 2400 ගණනක් යන තැන, ඒ කියන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන ආකාරයේ ධාතු ධාතු විවන්න කට්ටකතා ආදී ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන අටුවා පොත්පත් වල සඳහන් වෙන්නේ සියලුම ධාතුන් වහන්සේලා බුද්ධගයා වජිරාසනයේ ඉහළ අහසේ තමයි ඒ මැවෙන බුදුරුවට එකතු වෙන්නේ. රුවන්වැලි මහා සෑයෙන් තමයි ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ. ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාලා අහසින්ම බුද්ධගයා වජිරාසනයේ ඉහළ අහසට වැඩම කරනවා. ලලාට ධාතුන් වහන්සේ බුදුරුවේ නලල් තලයේ පිහිටනවා. අකුධාතුන් වහන්සේලා දෙනම බඹලව තිබුණත් මනුලව තිබුණත් ඒ බුදුරුවේ උරහිස් මත පිහිටි තැන පිහිටනු. සතර දළදා වහන්සේලා ලෝකෙ කොහේ තිබුණත් බුද්ධ අධිෂ්ඨානයෙන් එදාට ඒ බුදුරුවේ ශ්‍රීමුඛයේ පිහිටි තැන පිහිටනු. අනෙක් සියලුම බිඳී ගිය ධාතුන් වහන්සේලා ශ්‍රී ශරීරයේ අස්ථි ශරීරයේ බුදුහාඳුරන්ගේ ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය ඒ අස්ථි ශරීරයේ ඒ ධාතුන් වහන්සේලාගේම ආයිමත් නිර්මාණය වෙලා ඩ්‍රෝන අටකින් යුක්ත ඒ අස්ථි ශරීරයේ සම්පූර්ණයෙන්ම බුදුරුවත් සමග මහසෙ මැවෙනු. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම වජිරාසනයේ ඉහළ අහසේදී ඒ ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුව අහසෙ පෙළහර පානෝ. එහෙමනම් අපිට පේනවා මේ ධාතුන් වහන්සේලා තුළ තාමත් මොනතරම් බුද්ධ ශක්තියක් ඇද්ද. දෙව් බමුණ අහසේ පිරිලා දස දහසක් ලෝක ධාතුල දෙවියන් මල් ලිසිමින් සාදුකාර දෙමින් පූජා පවත්වද්දී ඒ බුදුරු අහස යමා මහ පෙළහර පාල අවසන් වෙනකොට වජිරාසනයේ පොළොවෙන් අහසට පැන නගින ඒ මත බුදුරුව වැඩ සිටිද්දී ගිනි ජාලාවක් මැවිලා බුදුරුවත් වජිරාසනයත් වැහිලා සුළු මොහොතකින් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවි ඒ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අහසීම දැවිලා අතුරුදහන් වෙලා යනවා. ඕක තමයි ධාතු පරිනිර්වාණ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වතුනි ඔය පිරිනිවන් පෑම් තුනම අවසන් වෙච්ච තැන තමයි බුද්ධ ශාසනයක් සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. ක්ලේශ පරිනිර්වාණේ අපි කියන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණේ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වීම. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම්. ඊළඟ පරිනිර්වාණේ තමයි ධාතු පරිනිර්වාණේ. මෙන්න මේ පිරිනිවන් පෑම් තුනම අවසන් වෙන දවසක් ඇද්ද එදාට මුළු බුද්ධ ශාසනීයම බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙනවා. එනිසා පින්වතුනි අද ඔබ බොහොම වාසනාවන්තයි. අද ඔබට ඒ උත්තම ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න කාලය, ඒ ධාතුන් වහන්සේලා ඔබේ සියසින් දකින්න ලැබෙන යුගයක්. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අද ජීවමාන බුදුහාමුදුරු බුදුරුවෙන් ඒ 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුර අපිට දැක ගන්න නැතත් උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුර දරාගෙන වැඩ හිටිය පුංචි අබෑටේක ප්‍රමාණය හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ඇස් දෙකින් දකින්න ලැබෙනවා කියන්නේ ඒ ජීවමාන බුදුහාමුදුරු දැක්කහ සමානයි කියන සද්ධාව ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ හිටිය අබිනීලක් බඹර නිල් පාට රශ්මි විහිදෝමින් වැඩ සිටිය කේශ ධාතුන් වහන්සේලා දකින්නවා කියන්නේ
බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබලා දුන්නේ. ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ වගේ ඔබට මහා පිං රැස් කරගන්න, ජීවිතේ පිං පුරා ගන්න එළඹෙන පෙබරවාරි මාසයේ 21, 22, 23, 24 බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද ඉරිදා කියන දින හතරම හොරණ සීලසුආරණ බක්කුල මහා සෑයිදිවනේ මහා පුණ්‍ය භූමිය ඔබට උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැකලා බක්කුල මහා සෑය තැන්පත් වෙන සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා, බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා, තවත් බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා සියසින් දකින්න ඒ ධාතු ගර්භය තුළ තැන්පත් වෙන ඒ උත්තම නිදන් වස්තු, වටිනා නිදන් වස්තු සියසින් දැකගෙන මහා සෑයක ධාතු ගර්භයක ඒ තැන්පත් වෙන ධාතුන් වහන්සේලා සියසින් දැක වන්දනා කරගන්න ලැබෙන පින්බර අවස්ථාවට ඔබ හැම දිනාටමත් ආරාධනා කරමින් මේ උතුම් ධර්මශ්‍රවණී ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිසම, ධර්මාවබෝධයේ පිණිසම හිතේ සද්ධාදී වර්ධනය වෙන උතුම් ධර්මශ්‍රවණය ඔබට නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පීඨ රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත්. අද දායකත්වයේ දරන මාකොළ දකුණ සිරිමංගල පාරේ 6 වෙනි පටුමගේ පදිංචි අප්සරා පෙරේරා මහත්මිය, නෙතුම් නිම්සර පෙරේරා පුතණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දිනට උපන්දිනයේ සමරන සුසන්ත පෙරේරා මහත්මාට නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවේ සුසන්ත පෙරේරා මහත්මා නමින් මියගිය සංසාරගත සියලු පරම්පරාගත ඥාතීන්ටත් ඒ පවුලේ පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් දීම අරමුණා. ඒ වගේම ධර්මශ්‍රවණය කරපු ඔබ නමින් මියගිය ඥාතීනොත් දායකත්වයේ දරුව පින්තුන්ගේ පරම්පරාගත ඥාතීනොත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත්, ජන්මදිනයේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් දායකත්වයෙන් දරන පින්තුන්ගේ අරමුණු අතර සඳහන් කරනවා. ඒ වගේම ආයතනයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් සඳහන් කරනවා. ඉතින් එහෙමනම් අද මේ උත්තම ධර්ම දේශනාවට දායකත්වයෙන් දරූ අප්සරා පෙරේරා මහත්මිය, නෙතුම් නිම්සර පෙරේරා පුතණුවන් ඇතුළු මේ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාදයෙන්ම ලැබේවා. විශේෂයෙන් සුසන්ත පෙරේරා මහත්මා ඒ උපන්දිනයේ සමරන එතුමන්ටත් පවුලේ හැම දිනාටම නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඉරිදා සෙත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව නිමවටපත් උනේ සෝපාදිශේෂ පරිනිර්වාණය, ඒ වගේම අනුපාදිශේෂ පරිනිර්වාණය සහ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ දේශනාව දැන් මේ කරුවල වැටලා තියෙන වෙලාවනේ ස්පියාගෙන අහගෙන ඉන්නකොට පුදුම ගෞරවයක් ඇති වෙන්නේ, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කොපමණ කැපකිරීම කරලා තිබෙනවාද බෞද්ධ අපි වෙනුවෙන්, නැත්නම් මේ ධර්මය සමාජගත කිරීම උදෙසා, ඒ ධර්මයේ කියන මේ සසර ගමනින් නික්මෙන තැන හදන්නට උන්වහන්සේ කොතරම් කැපකිරීම කරලා තියෙනවාද. ඒ කැපකිරීම කරලා ලබා දුන්න උතුම් වූ ධර්මය අපි නිසි ලෙස වැළඳගෙන තිබෙනවාද, ලං කරගෙන තියෙනවාද. බුදුරජාණන් වහන්සේ අදත් අපට ජීවමානව දකින්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේ දැසින් දකින්න පුළුවන් අවස්ථාවක් උදා කරගෙන
මේ ධර්ම දේශනා නැවත නැවත හිතෙන් මෙනෙහි කරගෙන මේ වැඩ ඉන්නේ එදා අර අවුරුදු 6ක් අපේ හාමුදුරුවෝ දේශනා විදි සිහිපත් කරපු ආකාරයකට ජීවිතේ අපමණ දුක් වේදනාවන් ඉවසා වදාරමින් දුෂ්කර ක්‍රියා කරපු බෝධිසත්වයන් වහන්සේ නේද කියලා හැඟෙනකොට කොතරම් සංවේදී භාවයක් ඔබේ හිතේ ගොඩ නැගෙනවද? අපි ධර්ම සාකච්ඡාවේදී ඒ ආශ්‍රිත කාරණා සාකච්ඡා කරමු. ධර්ම දේශනාව පෙරැත්තුව පූජනීය ගලිගමු අපේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අර අපේ දායකත්වයේ පින් ඇත්තු සිහිපත් කළා වගේම එළබෙන 21 වෙනි උන්වහන්සේගේ ජන්මදිනය. ජන්මදිනයට උන්වහන්සේ හැමදාම බොහොම වටින පින්කමක් දායාද කරන්නේ. පින්කම පිළිබඳව තොරතුරුත් අපි ඊළඟ පැය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවෙන් කෙටි විරාමයක් සඳහා යොමු වෙලා ඒ සඳහා අවස්ථාව උදා කරගන්න ඉරිදා සිටින තසුපෙන් අප සූදානම්. මහා සංඝ සම්නිපාතයකින් රජගහ නුවර බැබළුණු උතුම් නවම් පොහොදා නිත FM ශ්‍රේෂ්ඨ පූජා අඟුරුවාතොට මදුරාවල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී උදේසන 6 පටන් උපෝසථයේ සමාදන්ව ප්‍රතිපත්ති දන් පුරා සවස 4ට පූජනීය ගලිකමේ ඥානදීප හිමියන්ගේ සතහන් දේශනාව ශ්‍රවණය කරන්න. රාත්‍රී 8ට ගිතෙල් පහන් දල්වා තුනුරුවන්ගේ අපමණ ශක්තියෙන් අධිෂ්ඨාන පූජා පවත්වන්නට. නවම් පොහොදා ඔබත් මදුරාවල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයට එන්න. දවස පුරා නිත් සමග රැඳෙන්න. යටියන්තට මහවිල වෙදදුරු මහවිල වෙද මහතා හෙලෝසුවෙන් දියවැඩියාව නිට්ටාවට සුව කරයි 0365710806. අන්නේ පාට වැටුනම තියෙන අපූරු දනි පනිගාල මෙහෙම හැදෙනකොට කාටද අඩම්බර? ආ වතුර ටිකක් මෙහෙම දකිනකොටත් තියෙන සිරියාව මෙහෙම දරුවෙක් වගේ ගහක් වැලක් හැදෙද්දි හිතට දැනෙන සුවය අපිට දැනෙන්නම ඕනේ. නෙත් සමගෙක්ව සිංහරාජ ජාතික උරුම රක්ෂිතයත් කන්නිලිය රක්ෂිතයත් යාකරන වනාන්තර කොරිඩෝවක් තනන ජාතික වගකීමට උරදෙමු. 0727 372 372. ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. නැවත වාරයක් අපේ පෝෂණීය ගලිගමු ඥානදීප හාමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර අපේ හාමුදුරනේ. ඔව් අරම. ඇත්තටම බුදුගුණ මානසිකාරයක් සිදු කළා වගේ තමයි ධර්ම දේශනාව ආගෙන ඉන්නකොට. ඒ තරම්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මං ටික වේලාවක් ඇස් දෙක පියාගෙන ඔබ වහන්සේ සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණය දක්වා ගමන් කරපු ආකාරය. ඇත්තටම හැඟුණේ මේ කොතරම් කැපකිරීමක් ඇත්තටම උන්වහන්සේ කරලා තියෙනවද, ඒ කැපකිරීමේ ප්‍රතිඵලය අපි ලබනවද කියලා. උන්වහන්සේ නැත්තම් මේ අතටපත් නිවන අත්හැරලා ආවා කියන කාරණාවන අපි සාමාන්‍යයෙන් දන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට නිවන් අවබෝධ කර ගැනීම අපහසුවක් වුණ නැහැ. වැඩේ මේ සමාජයේ ධර්මයේ ගෙනියන මේ සසර ගතරින් එතර වෙන්න ලබා දුන්නු අවස්ථාව අපි නිසිලෙස ප්‍රයෝජනයට ගන්නවාද කියන කාරණය, සහ විශේෂයෙන්ම දැන් අපි හඳුනන්නේ දැන් සෝපාදිශේෂ පරිනිර්වාණය පිළිබඳව, ඒ වගේම අනුපාදිශේෂ පරිනිර්වාණය පිළිබඳව සිහිපත් කළා, ධාතු පරිනිර්වාණය පිළිබඳව සිහිපත් කළා. මේ සෝපාදිශේෂ පරිනිර්වාණය එතකොට පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාටත් හිමි නේද? එතකොට අනුපාදිශේෂ පරිනිර්වාණය, ඒ කියන්නේ තමන්ගේ කය අතහැරලා යන මේ පරිනිර්වාණයත් උන්වහන්සේලාට හිමි නේද? ධාතු පරිනිර්වාණයේදී මේකත් වෙනස් වෙනවද, කොහොමද ඒ කාරණා? ඔව්, හැම දිනාටම තිරුවන් සරණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තමයි ওই ත්‍රිවිධ පරිනිර්වාණයන් ගැන සඳහන් වෙන්නේ. රහතන් වහන්සේලාටත් අර කියපු සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය තියෙනවා. ධාතු පරිනිර්වාණයක් ගැන සඳහන් නැහැ. උන්වහන්සේලාගේ 13 වහන්සේලා ආදාහණයෙන් පසුව ඉතිරි වෙන ඒ උතුම් 13 වහන්සේලා චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. ඒ 13 වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න උන්වහන්සේලා අදිෂ්ඨාන කරන. හැබැයි ඒ 13 වහන්සේලා මෙපමණ කාලයකට පසුව මේ වගේ පෙළහර පාලා මේ ධාතු පරිනිර්වාණයක් ගැන බුදුවරු විතරයි රහතන් වහන්සේලා අදිෂ්ඨාන පිහිටවලා නැහැ. එහෙමයි. එතකොට ඒ නිසා
මොකද රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තුළ උන්වහන්සේලාගේ අදිෂ්ඨාන නැති නිසා කාලයක් යනකොට ඒ ධාතුන් වහන්සේලාගේ ස්වරූප වෙනස් වෙනවා. ෂේවීම් වෙනවා. සමහරවල් දැන් අපි හිතමු සාමාන්‍යයෙන් නිකන් ඇට කැබැල්ලක් ගැන හිතමු. එතකොට කාලයක් යනකොට අවුරුදු 3-400ක් යනකොට අපි මොන විදිහට තියාහිටද ඒක පොඩ්ඩක් කැඩිලා යනවා. කුඩු කුඩු එක්ක සමහරවල් මැද අර වලවල් හැරිලා වගේ නිකන් අර හුණු කෑල්ලක අර තියෙන සාමාන්‍ය තියෙන අර ඒ වගේ නිකන් කාලයක් යනකොට ඒක දිගායෑමක් වෙලා පිටිවීමක් වෙලා ඒක දිරායෑමකටපත් වෙන. මොකද ඒ අදිෂ්ඨාන පිහිටවල නැහැ. එහෙමයි. හැබැයි සර්වඥ ධාතුන් වහන්සේලා තුළ ඒක මහා පුදුම දෙයක්. ඒ බුදුහාඳුරන්ගේ ඒ ධාතුන් වහන්සේලා බුද්ධ අදිෂ්ඨාන ශක්තියත් එක්ක මොන විදිහකටවත් ඒවා වෙනස් නොවි ඒ විදිහට පවතිනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ දැන් අදිෂ්ඨාන පිහිටවපු සතර දළදා වහන්සේලා ගැන සඳහන් වෙන්නේ දැන් ওই දකුණු දළ මේ වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න ඒ දළදා වහන්සේ කලින්ගු රට බ්‍රහ්මදක්ත රජුරුව යටතේ තියෙනකොට ප්‍රාදේශීය පාලක රජ කෙනෙක්. ඔව්. එතකොට ඒ රජුරුව බදු ගෙවපු ඒ රාජ්‍ය බදු ගෙවපු ප්‍රධාන රාජ්‍යයක් තිබුණා. එහෙමයි. ඒ රජුරුවන්ට දැන් මේ බ්‍රහ්මදත්ත රජුරුව පැහැදිලා බොහොම සද්ධාවෙන් මේ වැඳුම් පිදුම් කරගෙන ඉන්නකොට අර අනෙක් රජුරුවන්ට ගිහිල්ලා කේලමක් කීවා මෙන්න මේ අර අර රජුරුව දැන් බිලි පූජා තියන්නෙත් නැහැ. මේ වෙන යාග හෝම කරන්නෙත් නැහැ, ගිනි පුදන්නෙත් නැහැ, මේ ඇට කෑල්ලක් තියාගෙන වැඳ වැඳා ඉන්නවා. මේක නම් හරියන්නේ නැහැ කියෝ. එහෙමයි. ඊට පස්සේ දැන් දන්නේ නැහැ නේ මේ ධාතුන් වහන්සේලගේ වටනාක මඳුරන්නේ නැහැ නේ අන්නේ තීර්ථකේ. එතකොට සාමාන්‍ය ධාතුන් වහන්සේලා නේ ඇට කැබැල්ලක් කියලා තමයි ඉතින් ගරහ කිරීම සිද්ධ කරන්නේ මේ සාමාන්‍යයෙන් ඒ අන්නේ තීර්ථක පිරිස. ඒ වෙලාවේ මේ දැන් මේ කොටස අරගෙන ඉන්න කියලා ඔන්න කෙනෙක්ව එව්වා අර රජුරු. දළදා වහන්සේ අරගෙන ඉන්න කියලා. ඒ ආපු කෙනා ඇවිල්ලා දැන් මේ දළදා වහන්සේට ගරහ කරලා මේ දළදා වහන්සේ ගන්න හදනකොට උන්වහන්සේ පෙළහර පාන. අහසේ වැඩ සිටිමින් පෙළහර පාන. එතකොට මේ වගේ අවසානයේ දැන් ඒ රජ්ජුරුව අරගෙන යනවා. ගියාට පස්සේ ඒ රජ්ජුරුව මේ දළද දැන් අර රජ්ජුරුවන්ට උපදෙස් දෙන බමුණෝ ඉන්නවා. එක එක දැන් ඒ බමුණෝ ගිනි පුදන අය රජ්ජුරුව වටේ ඉන්නේ මේ වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස. එහෙමයි. ඒ අය බුදුහාඳුනන්ටත් අගෞරව කරනවා, ධාතුන් වහන්සේලාටත් අගෞරව කරනවා. ඒ අය කියන රජතුමනි අසූචි වලක දාන්නගෙන ඔය මඩ වලකට වීසි කරන්න කියනවා. එහෙමයි. ඒ මඩ වලට දානකොට පස් පියුම් පහළ වෙලා පියුම් මත දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඒ මඩ වල විලක් බවට පත් වෙනවා. ඒ දළදා වහන්සේ පියුමෙන් පියුමට අවසානේ වඩිනවා. බුදුහාමුදුරුව සිරිපා තබමින් පියුම් මත වඩිනවා වගේ අර දළදා වහන්සේ පියුමෙන් පියුමට වඩිනවා. මේ දළදා පුරාණයත් එක්ක ඔය දළදා කතාවල සඳහන් වෙන සිදුවේ. එතකොට මේ වගේ මහා පෙළහර පෑම අවසානයේ දැන් අර අය කියන ඕක මන්ත්‍රයක් කියනවා. ඔය මොකක් හරි ওই මන්ත්‍රීකින් වෙන්නේ කියනවා. ඒ නිසා ඕක තලන්න කියනවා. කිනිහිරේ දාලා තලන්න කියනවා. එහෙම තලන්න කියලා අවසානයේ තියලා තලනකොට කිනිහිර ඇතුළට ගිලා බහිනවා මිසක් තැලෙන්නේ. ඒ කියන්නේ මේ යකඩ කුට්ටිය යකඩ තලන්න ගන්න යකඩ කුට්ටිය තමයි කිනිහිර. එතකොට ඒ කිනිහිර ඇතුළට දළදා වහන්සේ ගිලා බහිනවා තැලෙන්නේ. දැන් කිනිහිරෙන් ගන්න විදිහක් නැහැ. එහෙමයි. ඒ වෙලාවේ නිගණ්ඨයෝ කියනවා මේ රජ දැන් මේ පෙළහර පානකොට නිගණ්ඨයට ලැජ්ජයි. නිගණ්ඨයෝ කියනවා රජතුමනි ඔය වෙන කාගේවත් නෙමෙයි අපේ නිගණ්ඨ උත්තමයන් වහන්සේගේ දළදා වහන්සේ නම. ඊට පස්සේ රජ්ජුරුව කියනවා එහෙමනම් වඩම්මන්න කියනවා. එතකොට මේ අය කියනවා අපේ නිගණ්ඨ උත්තමයන් වහන්සේ මෙන්න මෙහෙමයි හිටියේ උන්වහන්සේ මේ පරම අවිහිංසාවාදී මොනර පිළ කලඹකින් මේ තමයි පිහදමමින් වැඩම කරේ වඩින්න උත්තමයන් වහන්සේ වඩින්න මේ දළදා වහන්සේ වඩින්න කියලා වඩින්නේ. එතකොට අර සද්ධාවන්ත රජුරෝ කියනවා නෑ මේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ එහෙනම් වඩම්මන්න කියනවා. ඊට පස්සේ ඒ විදිහට කියනවා බුදුහාඳුරෝ මේ පාරමී පුරුපු පාරමී බලේ උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය යම්සේද ඒ අධිෂ්ඨාන ඵලයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ වැඩම කරන සේක්වා කියලා අර කිනිහිරට වඳිනකොට කිනිහිරෙන් ගිලිහිලා අහසට පැන නැගලා බුද්ධ රශ්මි විහිදෝමින් පෙළහර පානෝ. එහෙමයි. එතකොට මේ වගේ මහා පෙළහර පෑමක් මේ ධාතුන් වහන්සේලා තුල තිබිලා තියෙනවා. එහෙමයි. ඉතිහාසයේ ඒ දළදා වහන්සේ ලංකාවට ඒ වැඩම කරන ගමනේ පවා
නොයෙක් අවස්ථාවල නාගලෝකයන් පැහැරගන්න හැදුවා එතනදී. එහෙමයි. දන්ත කුමරු හේමමාලාවත් අරගෙන එනකොට ඒ මොහොතේ පවා 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා පෙළහර පාපු අවස්ථාවේ දළදා වහන්සේ යම් අර හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අදිෂ්ඨාන කරනකොට රශ්මි විහිදෙනවා. සුදු රශ්මි විහිදයි බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයේ තුල මුඛයේ විවර වෙච්ච සැනින් සුදු බුදු රැස් විහිදුණා. එහෙමයි. දැන් සෝනස් දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානයේ මතනේ ධාතුන් වහන්සේලා බිඳි විසිරිකී ඒ අතර අර නොබිඳි නොවිසිරි පැවතුණු ධාතුන් වහන්සේලා නිතරම පෙළහර පාන්න පටන් ගන්න තියෙනවා. ඇත්තටම මේ දළදා වහන්සේලා තුල බුද්ධ ශක්තියත් වැඩි. එහෙම දැන් දළදා වහන්සේ වගේම දැන් අපි දකුණු අකු ධාතුන් වහන්සේ ගත්තත් අකු ධාතුන් වහන්සේලා දෙනම ගත්තත් ඉහි පෙළහර පෑම් ගැන සඳහන් වෙන ලලාට ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ගැන සඳහන් වෙන දැන් සේරුවිල සෑය තැන්පත් කරන වෙලාවේ රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කළා. ලලාට ධාතුන් වහන්සේ අතේ තියාගෙන සත්‍යක්‍රියාව කරා. බුදුහාඳුරන්ගේ නලල් තලයේ වැඩ සිටි යම්සේද මේ ලලාට ධාතුන් වහන්සේ පෙළහර පාමින් නලල් තලයේ වැඩ සිටිත්වා. ඒ මොහොතේම ධාතුන් වහන්සේ අහසට පැන නැගලා පෙළහර පාලා අරන්න බුදු රුවේ රන් බුද්ධ ප්‍රතිමාවේ නලල් තලයේ පිහිටන්නේ පෙළහර පාලා. එතකොට ඒ වගේ මේ ධාතුන් වහන්සේලාගේ පෙළහර පෑම ඒ කාලේ හරියට චෛත්‍ය වල ධාතු තැන්පත් කරන මොහොතවල හරියට සිද්ධ වෙච්ච සිදුවීම් ගැන ඉතිහාස සඳහන් වෙනවා. දැන් එහෙම දකින්නකොට දැන් අපිට දැන් අපි දන්න විදිහට ථූපාරාමයේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට සෝමාවතියේ ලලාට ධාතුන් වහන්සේ වැඩ හිඳිනවා. මේ සේරවිල මංගල මහසෑයේ සෝමාවති චෛත්‍යරාජන වහන්සේ දකුණු දළදා වැඩ. දැන් මෙහෙම බලනකොට සෝනස් දැන් එතකොට මේ ධාතු ගර්භයත් හරියට ධාතුන් වහන්සේලා වඳින අපි දැන් මේ හොය හදන මේ ධාතු මන්දිරයක් වගේම සකසලා ඇති නේ. සාමාන්‍ය දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ගර්භය ඇතුළට මේ ධාතුන් වහන්සේලා මොහොකට තියලා වහලා දාලා තිනවා පස් ගොඩක් වගේ එහෙම කියන ඊට වැඩිය වෙනස් ක්‍රමයකට මේ ධාතු ගර්භය සකසලා ඇති. ඇත්තටම මේ චෛත්‍යවල ධාතු ගර්භ ගැන දරුවන්වැලි මහසෑයේ ධාතු ගර්භ විස්තරය ගැන සඳහන් වෙන විස්තරේ කියවපුවාම ඒක හිතාගන්නවත් බෑ. අසූරියන උස දිග පළල ඇති ධාතු ගර්භයක් තමයි. ඒ කියන්නේ මුළු බඳ තුල සම්පූර්ණයෙන්ම විශාල ධාතු ගර්භයක් තියෙන අසූරියනක්. උස දිග පළල හතරස් ධාතු ගර්භයක් චෛත්‍ය ගර්භයේ තුල. එහෙමයි. ඒ ධාතු ගර්භයේ ඒ පිහිටල මුළු බුද්ධ චරිතෙම සත්‍රුවණින් කෙරෙව්වා කියනවා. උන්වහන්සේ විවරණ ගත්ත තැන ඉඳන් මනෝ ප්‍රනිධානය පුරන තැන්වල ඉඳන් ඒ කතාව ජාතක පොත්වල සඳහන් වෙන කතා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණ මේ ඔක්කොම කරවලා මේවා සත්‍රුවණින් කරවලා ඒ මත පිහිටවක නේද. එතකොට මේ සියල්ල ඒ නිර්මාණ ටික ගැන ගත්තාම ඒවා පිහිටවන්නේ රහතන් රුවන්වැලි මහා සෑයේ වරුණ අද පිහිටන්නේ බුදුහාඳුරන්ගේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය තියෙනවා. ධාතුන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ 이르දිමේ අධිෂ්ඨාන ශක්තිය දෙවියන්ගේ දේවානුභාවය රජ්ජුරුවන්ගේ පුණ්‍ය ශක්තිය පාරමී පුරපු අසංඛේකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මහා පුණ්‍ය ශක්තිය මේ ශක්ති හතරෙම එකතුවක් හැටියට තමයි කියන රුවන්වැලි මහසෑය පිහිටියේ. එහෙමයි. එතකොට ඒ ධාතු ගර් දරුවන්වැලි මහසෑයේ ධාතුන් මහන්සේලා පිහිටන දවසේ දෙවියන් ඒ භූමිය දෙවියන්ට පේන විදිහට සකස් කරපු හැටි දේශනාවේ තියෙනවා. يعني ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. එහෙමයි. දෙවියන්ට පේන හැටි. එහෙමයි. දෙවියන් 이르දීන් සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට කියනවා ලංකා භූමිය බෙරෑසක්සේ සමතලා කරලා රුවන්වැලි මහසෑය පමණක් පේන විදිහට භූමිය සමතලා කරලා. ඒතන ඇත්තටම මේ කඳු නැති වෙනවා නෙමෙයි. දෙවියන්ට අහසේ ඉඳන් දෙවිවරු පෙනී ඉඳලා සෑයේ ධාතු නිදානෝත්සවයේ අහසේ ඉඳන් බලන දෙවියන්ට පේන රුවන්වැලි සෑය විතර ලංකා භූමිය බෙරෑසක් වගේ. මොහොදේ රළහමණේක අතුරුදහන් වෙලා මොහොදෙන් පස්පියුම් මතු වුණා කියනවා. මොහොදේ පේන්නේ සම්පූර්ණ පියුම් තමයි තියෙන්නේ. විලක් වගේ පේනවා. විලක් වගේ දෙවියන්ට පේන්නේ. අහසේ ඕලම්බක පත්ම කියනවා. අහසෙන් පල්ලෙහාට මල් එල්ලෙනවා කියන ඕලම්බක පත්ම. දැන් අපි දකින්න සාමාන්‍ය ධාතු මන්දිරවල අපි සකසනවා. ඔව් අන්න ඒ වගේ. එතකොට ඕලම්බක පත්ම අහසෙ එල්ලුණා කියනවා. එතකොට මේ වගේ ඒ අතර මාර්යාගෙන්වත් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන මොහොතේ මේ පින්කමට අනතුරක් නොවෙන 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක් ලෝහාවරණයක් වගේ සම්පූර්ණයෙන් උඩින් වැස්මක් වැස්වාසේ සම්පූර්ණයෙන්ම මේ අහසේ ඉහළින් ආවරණයක් 이르දියෙන් ඉදෙව්වා කියන මාර්යාගේ බලපෑමක් නොවේ. එතකොට මේ රහතුන්ගේ 이르දි බලයේ දෙවියන්ගේ දේවානුභාවයේ මේ ධාතුන් වහන්සේලාගේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය මේවා සියල්ල එකතු වෙච්ච තැන එතකොට මේ සෑයවල් වල වරුණ ධාතු තැම්පත් කරනවා නිදන් වස්තු තැම්පත් කරනවා සෑයක් හදනවා කියන්නේ අපි මේ හිතුවට මේ පුංචි දෙයක් නෙමෙයි. ඔව් බොහොම සරල තැනින් හිතන්න බැහැ. සරල තැනින් හිතන්න පුළුවන්. බුදුජානන් වහන්සේට ඉන්න සුගන්ධ කුටියක් හදනවා වගේ වැඩක්. ඇත්තටම බුදුහාමුදුරු වෙනුවෙන් සුගන්ධ දැන් අතීත රජවරු මහා සෑයවල් හදපු විස්තර මේ ඉතිහාස පොත්පත් ඇත්තටම අපි බක්කුල මහා සෑය
ඉදිකරනකොට ඔය ඔක්කෝම ඉතිහාස තොරතුරු පොත්පත් ඔවා ඔස්සේ අපිට පුළුවන් දේවල් තියෙන අපි ඉතින් රජවරු නෙමෙයිනි අපිට පුළුවන් ප්‍රමාණය තියෙනවා ඒ පුළුවන් ප්‍රමාණය උපරිමෙන් අපි ඒ සෑයක් තුල අපි ගොඩනගන්න අපි ලොකු උත්සාහයක් දරනවා ඒ කියන්නේ බුද්ධ ගෞරවයට හානියක් නොවන විදිහට ගෞරවයට හානියක් නොවන විදිහට සෑයක හැබැයි අපිට පේන අරුණ හිතුවට වැඩිය මහා පුදුම විදිහේ පුණ්‍ය ශක්තියක් එක්ක මිනිස්සුන්ගේ උදව්පකාර ශ්‍රමදාන ගත්තත් දැන් අද ඒ ශ්‍රමදාන වලට එන්න කියලා මම අපි මේ වැඩසටහනේ පමණයි දදැනුම් දුන්නේ. ශාල පිරිසක් ඇවිල්ලා සුදු වැලි අතුරලා අද චෛත්‍ය භූමිය ගත්තාම මුළු පාරවල් සකස් කරලා එන පිරිස ගම්වාසීන් පුදුම සද්ධාවෙන් පාරවල් සුද්ධ කරලා කොඩි දාලා ඒ පාරවල් අද නිකන් යනකොට පලාතම එළිය වෙලා. ඒක අපිට දැනෙනවා මේ භූමියක පින්කමක් කරන්න සූදානම් වෙනකොට අපි දැන් ගිය බදාල සම්පූර්ණයෙන්ම පිරිත් වතුරින් සතියක් පිරිත් කරලා සුවඳ පෑන් වලින් මුළු සෑයම අපි අර ගිනි නිවන රතවල තියෙන ඒව ගෙනහල්ලා හොරණ අපිට ලබලා දුන්නා ඒවන් මුළු සෑයම දෝවණය කළා සඳුන් පාත්‍ර වලට පාත්‍ර 10කට සඳුන් කුඩු පිරිත් කරලා ඒක දාලා උඩ ඉඳන් සම්පූර්ණ මුළු සෑයම සඳුන් පෑන් වලින් දෝවණය කරා. එතකොට මේ දින කීපෙම දෝවණය කර හැමදාම දැන් චෛත්‍ය ඇතුලේ පිරිත් කියනවා. එහෙමයි. දැන් අපේ හැඟීම පෙබ්‍රවාරි 21 බුදුහාඳුරෝ සෑයට වඩිනවා. එහෙමයි. රහතන් වහන්සේලා වඩිනවා. අපිට 13 වහන්සේලා කියන බුදුහාඳුර රහතන් වහන්සේලා වගේ. ඒ වෙනුවෙන් මේ භූමියම පිරිසිදු කළ සතියක් පුරා උන්වහන්සේලා වඩිනවා කියන හැඟීමෙන් මේ භූමිය අපි සුද්ධ පවිත්‍ර කර කර මේ සම්පූර්ණයම පිරිත් කියේ සූදානම් කරන්නේ පින්කමක් වෙනුවෙන්. එහෙමයි. ඉතින් ඒ හැඟීම් මේ සද්ධාව ඒ කරන දේවල් වැලි කැටයක් පවා ඒ භූමියක වැලි ඇතිරි මේ වගේ මහා පින්කම් වලින් විශාල පිනක් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක් මිනිස්සුන්ට. දැන් එදා දුටුගැමුණු රජුරෝ මහා සෑය ඇතුළු ඒ චෛත්‍ය රජනන් වහන්සේලා චෛත්‍ය කර්මාන්තය කරන විට අනෙක් රජවරුන් ඒවා කරනකොට ඔය වගේ හැඟීමම තියෙන්නට ඇති. අන්තිමට දැන් එතකොට දැන් රුවන්වැලි සෑය පිළිබඳව මහා සිහිපත් කළානේ. දැන් රුවන්වැලි සෑය අර බාතිකාභය රජතුමා වටේ ඇවිදගෙන යනකොට පිරිත් කියන හඬ ඇහුණා කියනවනේ ඇතුලේ ගර්භයෙන් ඒ රහතන් වහන්සේලා වෙන්නට පුළුවන්. දැන් අදත් දෙවිවරුන් රහතන් වහන්සේලාට මේ සෑ ගර්භය තුල වැඩ ඉන්න ධාතුන් වහන්සේලා දැක බලාගෙන මේ අවස්ථාව තියෙනවාද කියලා. ඇත්තටම තියෙනවා. දෙවියන්ට පුළුවන් ඊදිදි බල සම්පන්න රහතන් වහන්සේලාට පුළුවන් සෑය ඇතුළට ඊදිදීන් වඩින්න. දෙවියන්ට පුළුවන්. එහෙමයි. හැබැයි වර්තමානයේ මට හොඳට පහුගිය දේශනා ගොඩක් අපි අධ්‍යයනය කරනකොට දැකපු දේ තමයි මිනිස්සුන්ගේ ආවේශ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට ලෝකේ අකුසල් තුනක් බලවත් වෙනවා කියන අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි මේ අකුසල් තුන බලවත් වෙනකොට මේ මහා සාල සූත්‍ර පැහැදිලිව තියෙනවා මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණේ අඩු වෙනවා. අද දැන් බුදුහාඳුරන් කාලේ දේශන ගොඩක් අපි ගත්තාම මේ දෙවියන් දිව්‍ය ස්වරූපේ මිනිසයන් ඉදිරියේ පෙනී හිටපු සිදුවීම් තියෙනවා. ඔය සෑයවල් හදන තැන්වල සමහරට අහසේ පෙනී හිටියා කියනවා දෙවියන් ගෙනහල්ලා පිළිගැන්නුවා කියනවා. එතකොට මේ වගේ කතා ගොඩක් ඒ කාලවල තිබුණාට වර්තමාන වෙනකොට දෙවියන්ගේ උදව්පකාර ලැබෙනවා නැත්තේ නෑ. මනුස්සයන් අතරට පෙනී ඉන්න දෙවියන් ඉන්නේ නෑ. එහෙමයි. ඒකට හේතුව මිනිස්සුන්ගේ අර අකුසල් බලවත් වෙනකොට ඒ තුල මිනිස්සු පව් පුරව ගන්නවා වැඩි. දැන් හිතන්න වරුණ රහතන් වහන්සේලා පිරිච්ච කාලෙක රහතන් වහන්සේලාට තියෙන ගෞරවයයි සාමාන්‍යයෙන් ඇත්තටම ගත්තාම වර්තමානයේ වගේ සමාජයක රහතන් වහන්සේලා ගැන අපි ගත්තාම දැන් අර ඇත්තම රහත් වුණා කියලා හිතමු කවුරු හරි. ඔව් ඇත්තම රහතන් වහන්සේලා ඇත්තම රහතන් වහන්සේ නමක් ඉන්නවා කියලා. නමුත් උන්වහන්සේ මූණ දෙන ප්‍රශ්න ටිකයි හිතන්නේ. ඔව් අද සමාජය තුළ කවුරු හරි ඇත්තටම රහත් වුණා කියපු ගමන් ඒ තුළ ඒක පිළිගන්නවට වැඩිය එන්නේ ප්‍රතික්ෂේප කිරීමක් අරහ කිරීමක් ඉතින් නින්දාපහස කිරීම අභියෝග කිරීම රහත් වුණා නම් පෙන්නපන් ඇවිල්ලා එහෙනම් පෙළහර පහපන් වරින් එහෙනම් වාදයට වරින්. ඒතකොට මේ වගේ එහෙම මට්ටමක් තමයි සමාජ මිනිස්සු අතර තියෙන්නේ. එහෙමයි. මොකද හැබැයි ඒක වෙලා තියෙන තැබේ අනිත් පසිනුත් ඊට හේතු සාධක වෙන ව්‍යාජ නැත්නම් බොරු රහතන් වහන්සේලාත් මවාපෑ වෙනවා. ඒක සමාජයේ තින් කාලයක් යනකොට එන ලක්ෂණ. ඒ නිසා මිනිසුන් යම් ආකාරයකට තමන්ගේ අදහස් හැම පැත්තකින් මෙහෙම දැන් අපි ගමු 13 වහන්සේලා ගැන බුදුහාඳුරන්ගේ කාලේ 13 වහන්සේ නම මිනිස්සු දකින්නකොට ඇති වෙන සද්ධාව ගෞරවය කියන එක කාලයක් යනකොට සමහරට මිනිස්සුන්ට නැති වෙනවා. හැමතැනම හොඳ තැනක් දැන් සමහරට මේ හරියටම බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලාද මේ හරියටම රහතන් වහන්සේලාගේ 13 වහන්සේලාද මෙන්න මෙහෙම තර්ක කරන බොහෝ පිරිස් ඉන්නවානේ. අපිට ඇත්තටම හිත අර ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ සිහිපත් කරනකොට උන්වහන්සේ ගැන කියනකොට අපේ හිතේ ශ්‍රද්ධාව ඇතිවෙනවානේ. ඒ ශ්‍රද්ධාවෙන්ම මේ ඕනෑම 13 වහන්සේ නමක් ඇත්තටම
හිතාගෙන වඳින්න පුළුවන්කම අපිට තියෙනවද? ඇත්තටම තියෙනවා. අපිට හිතාගෙන ඒක අපේ චේතනාව වරුණ. දැන් ඇත්තටම අපි හිතමු අපි දන්නේ නැහැ. දැන් සමහර දේශනාවල වරුණ දැන් බුදුහාඳුරන්ගේම ධාතුන් වහන්සේලාද කියලා අද අපිට මැනගන්න තියෙන ওই ධාතුන් වහන්සේලා ලැබිච්ච ක්‍රමයේ තුල යම් කිසි සොයා බැලීමක් තුලනේ. එහෙමයි. කියන්නේ මේ අවුරුදු 2500 ගාන පුංචි කාලයක්ද පරම්පරාව කීයක්ද කියලා හිතන්න. එහෙමයි. එතකොට මේ අවුරුදු 2500 ගානක් තුල මේ ආපු සමහර චෛත්‍ය ඒව කැණීම් කළා ලැබිලා එතනින් තව චෛත්‍ය හදලා ඊළඟට පරම්පරාවෙන් ඇවිල්ලා ඒ පන්සලේ තිබිලා එතනින් තව චෛත්‍යයක් හදලා ඔහොම ඔහොම ඇවිල්ලා මේ පරම්පරාව කීපයකින් ආපු ධාතුන් වහන්සේලා. එතකොට ඔය තොරතුරු අතර සමහර වෙලාවට අපිට හරියටම මේක ඔප්පු කරන්න මොකද බුදුහාමුදුරන්ගේ අද තියෙන තාක්ෂණික කරුවරේ DNA පරීක්ෂණයක් කරපන් කිව්වා. ඔහොමනේ හරි ඔප්පු කරන්න. ඉතින් වෙන කොහෙන් හොයන්නද? අපිට අර ඉතිහාස අපි අද ඉතිහාසයක් හොයන්නේ කොහොමද? ඉතිහාස සාධක, සෙල්ලිපි, ජනප්‍රවාද, ඊළඟට තියෙන ඉතිහාස තොරතුරු, පොත් ඕවා තමයි ඉතිහාසයක් ලෝකේ. එතකොට ඒ වගේ ධාතුන් වහන්සේලා ගැන, චෛත්‍ය ගැන තියෙන ඉතිහාස පොත්පත්, ඉතිහාස ග්‍රන්ථ, ජනප්‍රවාද, දැන් මේවත් අපි පාදක කරගන්න ඕනේ. දැන් අපි ගමු අද තිස්සමහාරාම චෛත්‍ය ජනප්‍රවාදයක් තියෙනවා ලලාට ධාතුන් වහන්සේ එතන වැඩ ඉන්නවා. හැබැයි පොත්පත්වල ග්‍රන්ථවලින් එනවා සේරුවිල චෛත්‍යයේ ලලාට ධාතුන් වහන්සේ වැඩෙන. දැන් ඉතින් දෙපැත්තක තියෙනවානේ. එහෙමයි. ඉතින් අද ඒක ගත්තාම දෙපැත්තක යම් සංවාදයක්. නමුත් කාටවත් ඒක කවුරුත් හරියටම මෙහෙමයි කියලා ඔක මේ හාරලා පෙන්නලා ඔප්පු කරගන්නද? දැන් මේ කාලේ වෙනකොට රටේ ප්‍රචලිතව කතා කරන දේ තමයි රාවණ යුගය පිළිබඳව. හැබැයි ජනප්‍රවාද තමයි අපිට තියෙන. ජනප්‍රවාද තමයි තියෙන සාක්ෂි. වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මොකද අවුරුදු දැන් 5000ක විතර ඉතිහාසයක් රාවණ රජුර ගැනගෙන පොඩි කාලේ එතකොට මේ ඉතිහාසයත් එක්ක කොච්චර දේවල් සැඟවිලා යනවද? ඇත්තෙම අපිට දකින්න තියෙන මෙතන සද්ධාව කියන එක ඒක මහා පුදුම පෙර පිනකන ලැබෙන දෙයක්. බුදුහාමුදුරු S2 දැකලා බැනපු මිනිස්සු හිටපු එකේ ධාතුන් වහන්සේලාට බණින එක. ඒ හැටි දෙයක්ද? S2 දකින්න බුදුහාමුදුරන්ට ගැරහුවා නා. බුදුහාමුදුරන්ට මරන්න සැලසුම් කරා නම් ගල් පෙරලුවා නා. ජීවමාන මෙච්චර බුද්ධ රශ්මි විහිදුවන පෙළහර පාන බුදුහාමුදුරන්ට ඉදිරියේ දානෙට ආරාධනා කළා මෙන්න කාපන් කියලා අසූචි බෙදුවා නා. එහෙම මිනිස්සු හිටපු ලෝකෙක මේ අවුරුදු 2500කට විතර පස්සේ ධාතුන් වහන්සේලාට බණිනවා කියන එක ඒවා සාමාන්‍ය දේවල්. කියන්නේ නිකන්ටි අදත් ඉන්නව නේද? ඒක සාමාන්‍ය දෙයක්. ඒක මේ මිනිස්සුන්ගේ හැටි. ඒක තමයි ලෝක ස්වභාවය. දැන් ඇත්තට මේ ධාතුන් වහන්සේට පරිභව කිරීම දැන් සැකයකින්දනේ මේ ඇති වෙලා තිබෙන මේ සැකය තමන්ට අකුසලයේ පිණිස නිරයට යන්නටම හේතුවක් වෙනවා. බොහෝ වෙලාවට ඒවා අපිට කරන්න දෙයක් නැහැ වරුණේ. පුද්ගල චරිතවල ස්වභාවය. ඒ සංසාර පුරුදු සමහල්ලාවට ධාතුන් වහන්සේට දෙන ජීවමාන ඒ කාලේ බුදුහාඳුරන්ට තපහස කරලා නිරේට ගිහිල්ලා මේ උඩට ආවෙන්න පුළුවන්. ආයි ධාතුන් වහන්සේලාට කරහ කරලා ආයි යනවා. පුරුදු වෙන්න පුළුවන් සසරේ පුරුදු. දිගට ඒව සංසාර පුරුදු. සමහරු දිගට සියදිවි හානි කරගන්න ඒවා බුද්ධ දේශනාවල තියෙන ආත්මහාර 500 සියදිවි හානි කරගන්න. ඒ වගේ ඒ අකුසල් සසර පුරුදු හැටියට සංසාරේ යනවා සමහරුන්ට. දැන් මහකාශ්‍යප හාමුදුරුව දකින්නවනේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේට ගරහා කරලා ධාතු බෙදන වෙලාවේ ඒකට බැනලා 84,000ක තරම් පිරිසක් ප්‍රේතපායි වටිනවා. පොඩි පිරිසක් නේ 84,000. දැන් ඉතින් ඔතනින් ගොඩාපු වුණොත් ඇතිනේ තව ටිකක් හරිනේ. යන්තම් හරි පිනක් මතුවෙලා උඩට ආපු පෙරේතේ වගේ මේ තැන්වලට තේල ගරහ කරමින් එහෙම ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ධාතුන් වහන්සේලා නැම කියලා. බුද්ධ දේශනාව සඳහන් වෙනවා වැලි අතින් චෛත්‍ය වගේ හදලා අතීත වැඩ හිටිය බුදුරුන්ගේ ධාතු තැන්පත් සෑයවත් මේ විදිහට තිබ්බද කියලා වැලි ගොඩට වැඳලා දිව්‍ය ලෝකෙ ගිය අය ගැන දේශනාවල තියෙනවා. එහෙමයි. අපිට වැදගත් වෙන්නේ සද්ධාව. ඒ නිසා අපි ගොඩාක් දුරට මිනිස්සුන්ගේ සද්ධාව රකින්න, ඒ සද්ධාව කියන එක රැකගන්න උත්සාහ කරනවා මිස ඒ සද්ධාවට හානියක් කරන්න හොඳ නෑ තම පුද්ගලයෙක්ගේ. ඒ නිසා බොහෝ වෙලාවට දැන් මෝඩ සද්ධාවක් වෙන්න පුළුවන් වරුණ. දැන් අමෝලිකා සද්ධාව. හැබැයි ඒකෙන් පින් රැස් වෙනවා. එහෙමයි. ඒක ප්‍රඥාවට උපකාර නොවෙන්න පුළුවන්. හැබැයි ඒක නිරේතන හේතුවක් නෙමෙයි මේ. අමෝලිකා සද්ධාවෙන් ඉන්න මිනිස්සු දැන් ගොඩක් දුරට පින්කම් කරනවා. කියන්නේ එහෙම නා ආකාරවතී සද්ධාවේ ඉන්නේ සෝවාන් වෙන්නේ. ඒත් ලංකාවේ ඔක්කොම සෝවාන් වෙලාද පින්කම් කරන්නේ? ඒකනේ. ඒ නිසා මේක ගරහ කිරීම වෙනකම් මේ ඔක්කොම බුද්ධ අවිච්ඡා ප්‍රසාදී අචල සද්ධාවෙන්ද ඔක්කොම පින්කම් කරන්නේ නැහැ. ඔව්. සාදු කියන්නේ පින්කම් කරන්නේ පෙරහැරවල් කරන කඩන පින්කම් මේ ඔක්කොම ගත්තාම
ගිහි පැවිදි වැඩි ගත්තත් ඔය අමුලික සද්ධාවේ තමයි කවුරුත් ඉන්නේ. ඒ සද්ධායෙන් එක කරලා එහා පැත්තේ මොන හරි තහඩු ටිකක් දෙනවා නම් යන්නත් පුළුවන්. ඔය එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒක නේ නෑ. කාලයකට පින්කක් කරනවා කාලයකට පිනට ගරහ කරනවා. ගරහ කරනවා. ඒ ගරහ කරන කෙනා තව ටික කාලෙකින් යත් ලොකු පින්කමක් කරලා අහු වෙනවා. එහෙම. ඒ කියන්නේ මේක මේ අපි බොහොම සරලතනකින් හිතුවට හැබැයි මේ තුල තිබෙන්නා වූ ගෞරවය නිසාම ඇයි අපි ඒ පින රැස් කරගන්නට බාධා ඇති කරගන්නේ? මොකද සමහර විට හිතන්න පුළුවන් මං අපාය ගියත් කමන්නේ මට ඕ වැඩ නෑ බොරු වැඩ ඔහොම කියලා කියනවනේ. ඊට වඩා අපාය යන්නේ මොකටද නේද? එතෙන්ද යන්න ඕනේ මම බොරු වැඩක් නම් මගේ පාඩුවේ ඉන්නවා. මං ඒ ගැන හිතන්නේ නැතු ඉන්නවා. මට වෙන වැඩකට යෙදෙන්නට පුළුවන්. එහෙම නැතු තව කෙනෙකුගේ හිත යම් ආකාරයකට වටන්නට, තව කෙනෙකුගේ හිතේ තියෙන ශ්‍රද්ධාවට අගෞරව කරන්නට, තව කෙනෙක් කරන පින්කමට ගරහන්නට, ඒ පින්කමට බාධා ඇති කරන්නට යම් කෙනෙක් කටයුතු කරන එක මහා ඇත්තටම සමාජයේ ගරහ කළ යුතු දේවල් කොච්චර තියෙනවද? මේ තියෙන දුරාචාර, ඊළඟන මත්කුඩු, මත්ද්‍රව්‍ය, ඔය සල්ලාලකම් තියෙන සමාජෙ කොච්චර ගරහ කළ යුතු පහත් දේවල් කොච්චර තියෙනවද? ඒ අතර මිනිස්සෙක් පින් රැස් කරගන්න පින්කමක් මල්ටිකක් අරගෙන මිනිස්සෙයි සාදු කියාගෙන යන පින්කමකට ඒ චෛත්‍යයක් වඳින එකට ගරහ කරනවා කියන්නේ ඒක මහා පහත්ම දෙයක්. තමන්ට රැස් කරගන්න තියෙන විශාල පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව තමන්ටත් නැති කරගෙන අනුන්ටත් ඒ අවස්ථාව නැති කිරීමක්. හොඳයි, අපි තව සාකච්ඡා කරමු. එහෙම අගෞරව කරපු හොඳම තැනක් මට අද උදෑසන යම් ආකාරයකට මේ ප්‍රශ්නයක් විදිහට කෙනෙක් විමසා සිටියා. ඒ ධර්ම සාකච්ඡාව මෙත් පාමුල නිමාවට පත් වුණාට පසු ඒ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන්. ඔබ වහන්සේ අද දේශනාව ආරම්භ කළේ මේ ප්‍රශ්නයට සමගාමී කාරණාවලින්. ඒ නිසා අපි ඒ ගැනත් සාකච්ඡා කරමු. විරාමයක් අරගෙන ඉදිරිදා සිතින් තසපුවෙන් පොරොන්දු පිට පොරොන්දු ඉටු කරමින් තෑගි පිට තෑගි බෙදන බහුතරය බිහි කළ නවතම ජයග්‍රාහකයින්. මම කිතුල්ගලෙන් ඉසිරිකා. මට හම්බුනේ හෝම් තියෙන සිස්ටම් එක. මම දොඩංගුවෙන් තින්ටි. මට නෙට් එකෙන් බහුතරයෙන් කරාව ජෝඩුවක් ලැබුණා. මම ගියතරාවෙන් WPK කොඩිතුවක්කෝ. මම බහුතරයෙන් හයිෆයි සෙටප් එකක් දිනාගත්තා. සින්මෝදරින් ප්‍රියංගනී රාජපක්ෂ මට මුළු ගෙදරටම ගන්න තීන්ත ලැබුණා. මෝටබයි, විදේශ සංචාර, රන් බහන්ඩ ගෘහ විදුලි උපකරණ ඇතුළු තෑගි සිතු සිතු ලෙස දිනා ගන්න. සතියේ දිනවල උදේ 8ක් සවස 6ක් අතර net අහන්න. net අහන්න. net FM බෞතරය. ජනමතය සොයා. චිරංජිත්තු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. සම්බුදු සසුන චිරාත් කාලයක් පවතී බා යන අරමුණින් පවත්වන අනද මහපු වන්දනා දෙවනාදියරා. පූජ්‍යපාද වතුරු කුඹුරේ ධම්මරතන හිමියන්ගේ උපදෙස් පරිදි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ net FM සංවිධාන කරන මහා ශාසනික මෙහෙවර අනිතපු අංකුරයක් වැඩමවා මහතරසරින් රෝපණය කරන්න දැන්ම ඊතුම් කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0777-1656-56 මදුශංක 0117-373-730 තාරක. මේ මත අනද බෝධීන් වහන්සේ සුවසේ දළුලා වැඩේවා. ඒ අනුහසින් දැයම සුවපත් වේවා. සිත්න තසපුව ධර්ම සාකච්ඡාවේ අවසාන භාගයට අපි යොමු වෙලා තිබෙනනේ. ඉරිදා සිත්න තසෝ මේක මේ අද උදේ මේ කැටවල හැමදෙර අමුතු කතාවක් කිව්ව මේ වැඩසටහන කරනකොට මේ ධර්මදේශනා මාලාවක් තියෙන සෙනසුරාදා හවස පටන් ගත්තාම උදේ කියලා මේ තුන් ඈදුතු ධර්ම කතාවක් වගේ කියලා සෙනසුරාදා සිත්න තසපුව උදේ මෙත්නෙත් වමුණායි ඉරිදා සිත්න තසපුව මේ වැඩසටහන් මාලාව තුළ ඇත්තටම බොහොම සමීපව අපේ ශ්‍රාවකයෙකුත් වෙලා ඉන්නවා. මේ සෑම තැනකදීම ධර්මය තමන්ගේ ජීවිතේ ලං කරගන්න තමයි හැමදෙනාම උත්සාහ කරන්නේ. අතන විශේෂයෙන්ම අද මං සිහිපත් කළත් එහෙමයි උදෑසන මේ අපේ හාමුදුරු සිහිපත් කළේ ඥානදීප හාමුදුරු තරම් මේ ශ්‍රද්ධාව ගොඩනගෙන හාමුදුරු කෙනෙක් දැක්කලා නැහැ කියලා. උන්වහන්සේ කරන කටයුතු පිළිබඳව අගේ කරමින් උන්වහන්සේ සිහිපත් කළා ඉදිරි පින්කම පිළිබඳව හාමුදුරුවෝ. ඇත්තටම දැන් මේ පිනට ලැබි දැන් බොහෝ වෙලාවට ස්වාමින්වහන්සේලා තව හාමුදුරුවන්ට කෙනෙක් පින්කමක් කරනකොට බොහොම මේ
කැමැති අයත් ඉන්නවා අකමැති අය කරන්නේ අපි දන්නවනේ අන්න එහෙම කියන අයත් ඉන්නවනේ ඒ නිසා අපිට සතුටක් ඇති වෙනවා මේ net ඇසුරේ ධර්ම දේශනා කරන බොහෝ ස්වාමීන් වහන්සේලා මේ කරන දේවල් අගය කිරීමේ අතර විශේෂයෙන්ම සීල සුවර්ණ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරනව කටයුත්ත පිළිබඳ එහෙම බොහොම ගෞරවණීය ආකාරයෙන් කතා බහ කරනවා අපි පින්කම් පැත්තට හැරෙන්නට ඕන තවත් අපිට ඊට ආශ්‍රිත මං කර උදේ විමසපු කාරණාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ අපි හැමෝටම පෙර අකුසලයක් නිසාද සමහරු කියනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙකු පාරමී පුරන කෙනෙකු දැන් ඉපදුන ගමන් ඇවිදපු කෙනෙකු එහෙම නැත්නම් පලක් බැඳගෙන දඹරුක් සෙවණේදා ආනාපාන සති භාවනා කරලා අහසේ පැන නැග හිටපු කෙනෙකුගේ අවබෝධ ශක්තිය එතරම් ප්‍රබල නම් මේ වගේ දුෂ්කර ක්‍රියාවක් කරන තරමට යන්නේ හේතුව ඇයි ඒ වගේ අවබෝධ කරගැනීමේ කෙනෙක් මේ ඒක අවබෝධ කරගත්තේ ඒ ඒ නිසා ඒක විශ්වාස කරන්න බෑ කියලා සමහරු කියන සහදේ ප්‍රශ්නයක් වරුණ බුදුනත් බුදුරජාන් වහන්සේට විපාක දීපු කර්ම ගැන සඳහන් වෙන තැනක් තියෙනවා එතනදී දැන් අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ මහා පුණ්‍ය ශක්තියක් තිබුණත් පෙර සසරේ අර මේ ජෝතිපාල මානවකයා හැටියට ඉන්නකොට ගටිකාර යම් බණහන්න කියද්දී කාශ්‍ය බුදුරජාන් වහන්සේ කාලේ මුඩු මහණන්ගේ බණහල මට වැඩක් නැහැ කියන වචනේ මුවින් පිට වුණා කියන. අන්නේ වචනේ අකුසලයක් හැටියට උන්වහන්සේ බුදු වෙන ආත්මය අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න උනා කියලා ඒක සඳහන් වෙනවා. හැබැයි වරුණ හැම බුදු කෙනෙක්ම දුෂ්කර ක්‍රියා කරනවා. දීර්ඝායුෂ ඇති කාලෙන් දැන් අනාගත මෛත්‍රී බුදුහාඳුරෝ සතියක් හරි දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ කාලේ වෙනස් වෙනවා. කාලේ වෙනස් වෙනවා. බොහෝ බුදුරජාන් වහන්සේලා පෙර බුදුවරු ගත්තාම දීර්ඝායුෂක් තිබිලා තියෙනවා. හැබැයි සතිය මාසයේ මාස 3 උපරිම මාස 6යි. හැම බුදු කෙනෙක්ගෙම ඔය 28 බුදවරු 20 බුදවරු ගැන ගත්තහම ඒ හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන හොඳට බලපහම උපරිම මාස 6. එහෙමයි. අපේ බුදුරජාන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක් අඩුම කාලෙක මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක බුදු වෙලත් උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් වැඩිම කාලයක් දුෂ්කර ක්‍රියා කරනවා. එහෙමයි. එකක් මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි කාලයක් අමාරුම කාලයක් කුසල් බලවත් කාලිකයි උන්වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඊළඟට උන්වහන්සේට ওই විතරක් නෙමෙයි උන්වහන්සේ බුදු වෙලා මේ පාරමී පුරන කාලෙත් උන්වහන්සේට විපාක දීපු කර්ම ගැන සඳහන් වෙන තැන් තියෙනවා. එහෙම. දැන් එක අවස්ථාවක උන්වහන්සේ පෙර බුදු කෙනෙකුට දානයක් දෙන්න දානයක් සෝදානම් කරනකොට පෙර සසරේ එතන ඉඳලා පෙර සංසාරේ තින් හිත්වල ස්වභාවය අර බොහොම ප්‍රණීත විදියට ලස්සනට පින්කමක් සංවිධානය කරනකොට ඕකට ගරහන පවුකාරයෝ ඉන්නේ. මේ අපි කතා කරපු වර්ගය. ඒ වගේ එක පාට හිතට පහස ඉතුවිල්ලක් ආවා. මෙච්චර වියදම් කළා මොකටද ඔය ඔච්චර වියදම් කරලා ඊට වැඩි හොඳයිනේ කාඩි හොදි මේ නිවුඩු හාල් ටිකක් දුන්නා නම් අන්න ඒ වගේ අදහසක් ආවා. එහෙමයි. ඒකේ විපාකේ බුදුනත් උන්වහන්සේට වේරංජානුවර සාගතේ මාස 3ක කාලයක් උන්වහන්සේට වළඳන්න ලැබුණ යවහල් කියලා. එහෙමයි. ඔයිට වඩා හොඳයික යවහල් ටිකක් දුන්නා නම් ඇතිනේ කියව. ඒකේ විපාකේ බුදු වෙලා විපාක දුන්නේ කියනවා. දැන් මට ඔබ වහන්සේ කියනකොට හිතෙනවා දැන් මේ ගරහණ අයටත් මේ තමන්ගේ සසර ගමනේ තමන් නිවන් දකින්න ගිය දවසට ඒකේ විපාකයක් තියෙනවා. සසරේ. එදා එතකන් සමාහටාවට ওই පවුකම් කර කොහොමත් අපායগামী ගමනන්නේ නිවන් දකින්න ගිය දවසට ඒ ධර්මාවබෝධි හැසිරෙද්දි කරපු අකුසල විපාක ධර්මී හැසිරෙන අයට කරපු ඒ විපාක Tamanට කැරකිලායි. හොඳයි දැන් මේ ධාතු නමස්කාර මහා පින්කම උත්තුම ධාතු නමස්කාර පින්කමත් දැන් ආරම්භ වෙන්න දින ලං වෙලා තිබෙන්නේ ලබන බ්‍රහස්පතින්දායින් තමයි මේ පින්කමාලාව ආරම්භ වෙන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් හතරක් තියෙනවා පින්කම ආරම්භ වෙන්නට මම පින්කමට ප්‍රවේශයක් ගන්න දැන් ධාතු නමස්කාර පින්කමේ සම්බුද්ධ පූජාවන් පැවැත්වෙනවා මට අර මතක් වුණා ඔබ වහන්සේ මේ සුජාතාවගේ කිරිපිඩු පූජාව ගැන කියනකොට දැන් ඇත්තටම මේ පින්කම් තුලදීත් ඒ ආකාරයෙන් කිරිපිඩු පූජා එතකොට දහවල් දෙතිස් අංජන සම්බුද්ධ පූජා හවස අෂ්ටපාන ගිලම්පස පූජා ඒ වගේම ශබ්ද නැත්නම් 6:20 පූජාවන් තේවාවන් මේ ඔක්කොම නිසිලෙසම සකසා තිබෙන බුද්ධගෞරවයට වරුණ සමහර දේවල් අපි මහා පින්කමක් කරනකොට අපි හිතන්නේවත් නැතුව ඒ පින එකතු වෙනවා වගේ මිනිස්සු හිතලා දේවල් කරනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ වෙනකොට කලින් අපි පින්කම් වලත් කරයි ගම්මාසී පිරිස එකතු වෙලා හැමදාම උදේ කිරියාහාර පූජාව එයයි බාරගත්තා. අපි විදිය අවුරුද්දේ දැක්ක ඔය දේ. ඔවුන් ඒක වෙනම උඩු වියම් බැඳලා හාල් ටික පවා තැඹිලි වතුරෙන් හොදන්නේ. මේ මම කියලා නෙමෙයි. මම මෙහෙම හොදන්නේ කියලා මං උපදෙස් දීලා නෙමෙයි. මන අහලා හිතේ ඇතිවෙච්ච සද්ධාවට ඔවුන් කරන දේවල්. එතකොට ඒ වගේ හොදලා සකස් කරලා පිරිසම කොආඩම් බැඳගෙන ලස්සනට කිරියාහාර හදලා උදේ බුදුගුණ ගිහේ කියා
කාන්දරෙන් කිරියාහාර පාත්‍ර ගණනාවක් අපි මේ පාර මං හිතන්නේ පාත්‍ර විශාල ප්‍රමාණයක් කිරිපිඩු අරගෙන ඔවුන් මේ පෙරහැරින් එනවා උදේ පාන්දර. ඒ කියන්නේ සිකුරාද සෙන්සුරාදීට දවස් තුනේම කිරිපිඩු පූජාවල්. එතකොට මේ වගේ මේ පින්කමත් එක්ක මහා පින්කම් ගොඩක් ඒත් එක්ක වරුන් දැනුම් දෙන්න ඕනේ අර මේ දැන් මේ චෛත්‍යයේ තැන්පත් වෙන 13 වහන්සේලා නිදන් වස්තු සැදැවතුන්ට දැක ගන්න අවස්ථාව සලසනවා කීවට පස්සේ දැන් පහුගිය දවස් දෙකේ කීප දෙනෙක් මගෙන් ඇවිල්ලා ඔය නිදන් වස්තු ව්‍යාපාර කරන සමහරු ඉන්නවනේ ඇවිල්ලා හාඳුනේ අපිට මෙතන ඉඩ දෙන්න පුළුවන් ද අපේ මේ මෙහෙම නිදන් වස්තු තියෙනවා අපි මේවා විකුණනවා මෙහෙම කියලා මං කිව්වා මෙතන නම් ගියා නිදන් වලින් ගත්ත වස්තු උනන්නේ නෙමෙයි නෑ නෑ නිදන් වස්තු විශේෂයෙන් අර ඒ වෙනුවෙන් ඔවුන් හදන දේවල් ඉතින් සමහර එක එක බුදු පිළිම පිත්තල බුදු පිළිම එක එක ප්‍රමාණය පොඩි පොඩි කරඬු ගෙනල්ලා ඉතින් මේ ඊට පස්සේ මං කිව්වා මේ මේ සීමාව ඇතුලේ නම් අපි එහෙම කරන්න දෙන්නේ නෑ ඊට පස්සේ එහෙම කඩදාගෙන නෑ වහන්සේට අපි මේ සීට ගන්නත් දෙන්නම් කියලා. ව්‍යාපාරයක්. ඔව් මං කියව මට සතයක් අත් එපා මෙතන ඔවා කරන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා සමහර අය තව කෙනෙක් නම් ආපු වෙලාවෙ මං කියව මෙතන මේ දේවල් කරන්න දෙන්නේ නැහැ අපි. එතකොට මේ වගේ දැනට මගෙන් 4 දිනක් ඇවිල්ලා ඉල්ලුවා. එතකොට මට තේරෙනවා දැන් මේක යනවා වෙනස් පැත්තකට. නිදාම් වස්තු වෙනම ජාවාරමකට යන්න පුළුවන් මේක. ඒ නිසා අන්තිම ප්‍රචාරය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තමයි දැන් මේ අපි උන්වහන්සේට දෙවනවා කියලා. ඒ නිසා මෙන්න මේ අර ඔය ඔබ ධාතුන් වහන්සේලා වන්දනා එන්න චෛත්‍ය වෙනුවෙන් ඔබ ආධාරයක් කරන්න ඊළඟට ආධාර පවා වරුණ අපි වෙන කොහෙවත් මොකද මේ වගේ ලොකු පින්කම් කරනකොට ප්‍රධානම දේ හොරු බහිනවා එළියට. ඔව්. එතකොට අපි දන්නේ නැහැ රටේ ගම් වල එක එක පැතිවල බක්කුල සෑයට ආධාර එකතු වෙන්න පුළුවන් අපි දන්නේ නැතුව. ඒ නිසා අපි වෙන කිසිම තැනක මේ වෙනකන් චෛත්‍ය වෙනුවෙන් කිසිම වරුණ මම බණට යන තැනකවත් මම කියලා මුදලක් එකතු කරන්නේ නැහැ. මම බණ කියව මගේ පාඩු යාව බණ අහපු මිනිස්සු බණ ඉවර වෙනකොට ලියුම් කවර එක දාලා ලියලා බක්කුල සෑයට කියලා ආධාරයක් එතන පිළිකර පූජා කරනකොට කෙනක් දුන්නොත් ඒක පිළිගත්තා මිසක් අපි කියලා ඉල්ලන්නේ කොතනවා. එතකොට ඒක ඉදත් එක අදත් මේ ප්‍රතිපක්තිය තුල අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ සීල සුවර්ණට පැමිණෙන ඔබ ඒ භූමියේදී චෛත්‍ය වෙනුවෙන් එතනදී අපේ සීල සුවර්ණේ අපේ පදනමේ මේ සමාජිකව ඉන්නවා උන්ට ඒ රිසිට් පතක් ලබාගෙන චෛත්‍යයට ඔබට ආධාරයක් කරන්න පුළුවන් ඒ භූමියේ. ඒ ඇරෙන්න වෙන කොහෙවත් චෛත්‍ය වෙනුවෙන් පාරේ ගමේ වෙන කිසිම තැනක අපි මුදල් එකතු කිරීමක් කරන්නේ නැහැ. ඒක ඔබ හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් අපි අර මේ ධාතු ගර්භය පිළිබඳව කතා බහ කරන චෛත්‍ය රජනාවේ දැන් හතරස් කොටුව තුල තමයි මේ නිදන් වස්තුන් තැන්පත් කරන්නේ. ඕක වරුණ දැන් මම පෙරේදා අපි කැටවල හේමාලෝක නායක හඳුර හම්බෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ මට කිව්වා දැන් ඥාන්දීප දැන් ওই මිනිස්සු ගේන එක එක ඒවා දැන් කොහෙද ඔය තියන්නේ? එංගනවා. පොඩි පොඩි පිළිම ගේන ඒවා කොහෙද තියන්නේ? ඇත්තටම ඉතින් අපිට මොලේ පෑදුනේ එතකොට තමයි. සා දැන් අර දැන් අපි කතා කරනකොට දැන් අපි සිහිපත් කළේ රුවන්වැලිසෑය දා ගර්භය. දැන් මේ වේ ගෞරවණීය ආකාරයෙන් ලෙස හදලා තියෙනවා. ඒක හදන්න ඕනේ. අපි අර මිනිස්සුන්ගේ සද්ධාවට හානියක් නොවේ නනේ පව් ඉතින් ගෙනත් දෙන එක අපි ගන්නවා මේක ඇතුලේ තැම්පත් කරන්න. නමුත් වරුණ අර හතරස් කොටුව ලස්සනට නිර්මාණය වෙනකොට අපිට යම් ප්‍රමාණයක් බාර ගන්න පුළුවන්. නමුත් ඔක්කොම පිත්තල එක එක සයිස් පිත්තල පිළිම එක එක සයිස් ප්‍රතිමා ගෙනාවට පස්සේ නිකම් පිළිම ගොඩකින් පිළිම 7-8000කින් ගර්භයක් පුරවලා වැඩක් නැහැ. අපිට මෙහෙම බැරිද සෝනන්සම යෝජනාවක් ඉදිරියට කරන්නේ ඒ දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බොහොම පොඩියට හදලා ගෙනත් දුන්නාම දැන් මේක උණු කරන්නත් බෑනේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක් අපිට කීයටවත් බුදු පිළිමයක් උණු කරන්න පුළුවන් කමක් නෑ. ඒ පිත්තල එහෙම මොනවාරි යම් බාබද පිත්තලෙන් දැන් අපිට කලින් ලබා දීපු පිත්තල වරුණ අපි පිරිස ඉදිරියේම කොත එතන උණු කරලා හැදුවා. දැනට අපිට ලැබලා දෙන පිත්තල වලින් අපි පිළිම නෙමෙයි ඊට අමතරව ඔබ ලබා දෙන ওই පහන් ඒ වගේ දේවල් වලින් කොටසක් අපි දැන් ලොකු කරඬුවක් අඩි 8 මාර්ක ලොකු කරඬුවක් ගර්භය වෙනුවෙන් හදනවා. උඩ සම්පූර්ණයෙන් 4S කොටුවේ පිත්තල වියන් හැදෙනවා වියනවා ඒවට යොදා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ පිත්තල වලින් තව කරඬු නිර්මාණය වෙනවා. එතකොට ඒවට අපිට පිත්තල යොදා ගන්න පුළුවන්. ඊට අමතරව එක එක ප්‍රමාණ එක එක බුදු පිළිම පොඩි කරුණු ඒ වගේ දේවල් නැතුව ඔබට සමහර ලාවට රත්තරණින් කරනවා නම් එක්කෝ අපි අර පුංචි බෝකොළ අපි බාරගත්ත. ඇත්තටම වරුණ දැන් බෝකොළ අපි එකතු කරලා බෝ ගහක් නිර්මාණය කරනවා. ඊළඟට ධර්ම චක්‍ර අපිට දැන්ට මං හිතන්නේ 30ක් 40ක් විතර ධර්ම චක්‍ර හදලා දීලා තියෙනවා. ඒවත් අපි අර බෝ ගහත් එක්කම සකස් කරනවා. ධර්ම චක්‍ර වලින් අර බෝ ගහේම ධර්ම චක්‍ර සකස් කරලා වෙනම ධර්ම චක්‍ර වලින් ගහක් වගේ නිර්මාණය කරනවා. ඊට අමතරව අපි දැන්ට මම රන් කරඬුවක් වරුණ එක රිදීෙන් හදලා රත්තරන් ප්ලේ කරපු කරඬුවක් මං හැදුවා. බොහොම ලස්සන මං හිතන්නේ ඒක තමයි හරිම ලස්සන කරඬුව. ඔව් මං ඔබ පින්තූරයක් තාම කෙනෙක් දැකලා නැහැ. එදාට සදහැවතුන්ට වන්දනා කරගන්න ලැබෙයි මේ කරඬුව මහා පුදුම ලස්සන කරඬුවක්. ඒතකොට විශාල වෙහෙසක් දැල්ලා මැණික්ගල් 100 ගාණක් අල්ලපු කරඬුවක්. ඒතකොට මේ වගේ කරඬු 6ක් අපි හදනවා ගර්භය ඇතුලේ තැම්පත් කරන් දැන් දැනට එකයි අපි හැදුවේ. එහෙමයි.
එතකොට ඒ වගේ ඒ නිසා ඔබ මේ චෛත්‍ය මොකද අපිට ඒ හදන දෙයකට ඔබ ආධාරයක් කරන්න එක්කෝ ඒ යන පරිත්‍යාගයක් කරන්න ඒ ඇරෙන්න අර වගේ ප්‍රධානම දෙයක් වීදුරු පිළිම මැටි පිළිම එක එක පිළිම දැන් සමහරලාට අපිට තියන්න බැරි තරම් දැන් සමහර ලොකු අර නිකන් ගෙනහල්ලා මේක ඔබම හිතන්න ගෙනහල්ලා අර පොරෝණ එකක් නෙමෙයිනේ තියෙන්නේ ඒ නිසා වැදගත්ම දේ ඒ ලස්සන නිර්මාණ ටික ඉතිහාසෙ දැන් මම දැනට නිර්මාණය කරනවා බුදුහාමුදුරන්ගේ අර ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙන මේ ප්‍රමාණය ඊළඟට සතර දළදා වහන්සේලා අපි ඇද්දල වලින් ඒ දළදා වහන්සේ ඒ විදිහට නිර්මාණය කරලා රත්තරන් කොපුවක වඩා හිඳවල ඒ විදිහටම අනුරුවල් හදනවා. එතකොට හතරැස් කොටු අර විශාල ධාතුන් වහන්සේලා හත් නම අපි ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනම සතර දළදා වහන්සේලාගේ අනුරුවල් ඒ විදිහට තැම්පත් කරලා එතකොට මේ වගේ මේ නිර්මාණ සඳහා ඔබට ආධාර උපකාර කරන්න උදව් උපකාර කරන්න පුළුවන්. එතකොට මොකද ඒක ගර්භයේ තුල බොහොම වටිනා පූජනීයත්වයක් තුල තැම්පත් වෙනවා. එහෙමයි. ඉතින් ඒ සඳහා ඔබට මේ කාලය තුල මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඉන කාලය තුල ඔබට පුළුවන් චෛත්‍ය වෙනුවෙන් ආධාර උපකාර කරන්න. මොකද ප්‍රධානම දේ ඉල්ලීමක් කරනවා අපි කලින් ඉල්ලීමක් කරා ඔබට සුදු හඳුන් වලින් පුළුවන් නම් මොකද ඒක අපිට වටිනවා සුදු හඳුන් නෙළුම් මල් සුදු හඳුන් වලින් බුද්ධ ප්‍රතිමාවක් වෙන්න පුළුවන්. මොකද දුර්ලභ දේවල් වර්ණ වටිනා කියන චෛත්‍ය වල ගොඩක් පැරණි වටිනා කියන පෞරාණික වටිනාකමක් ඇති දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මැටි යකඩ මොනවා හරි ඒ වගේ දේවල් වලින් ඔබ දකින දකින දේවල් සමහල්ලාවට විකුණනයි විකුණයි මේක චෛත්‍යවල නිදන් වස්තු කියලා සමහල්ලාවට මිනිස්සු රවට්ටලා මැණික් ගල් කියලා ගල් එක එක ගල් වර්ග දෙන්න පුළුවන්. ඔබ ඒවට අහු වෙන්න එපා. ඔබ එවැනි මේ නිදන් වස්තු ස්වරූපයෙන් යන මේ ජාවරන් වලට හසු නොවි චෛත්‍යයක ඒ නිර්මාණ වෙනුවෙන් ඔබට පුළුවන් උදව් උපකාර කරා. හොඳයි අපි ඔබට ආරාධනා කරන්නේ අන්න එකයි අපි පින්කමකට කලින් මේ 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 වැඩසටහන තුළ ඉරිදසිතනේ තසපු තුළ හැමදෑම කළේ මේ දේ. මිනිස්සු යම් ආකාරයකට රැවටීමකට භාජනය වෙන යම් දෙයක් තිබෙනවා නම් අපි ඒකත් ඔවුන් තුලින් හඳුනා ගන්නට අවස්ථාව උදා කර දුන්නා. ඒක මං හිතන්නේ වඩාත් වැදගත් වෙනවා. මොකද නැත්තම් සමහරු මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. තවත් සමහරු තමන්ට යම් ආකාරයකට මේ පින්කමට සහභාගී වෙන කඩාකප්පල් කරන්න යම් යම් දේවල් කරන්න පුළුවන්. සහ ඊළඟට දැන් අපි අර මේ රත්තරන් අරවම ගන්න නැහැ කියවට පස්සේ සමහරවල් දැනට අර ආරංචි වුණ රත්තරන් වලින් බුදු පිළිමයක් නිර්මාණය කරලා මෙහෙට පූජා කරනවා කියලා මිනිසුන්ගේ එකතු කරනවා කොහේ හරි. එතකොට මේ වගේ කිසි දෙයකට ඔබ අහුවෙන්න එපා. ඉතින් ඒ නිසා ප්‍රධානම දේ තමයි ඔබ අර එක එක මේ චෛත්‍යයේ නාමෙන් එක එක තැන්වල යම් යම් ජාවාරම් වෙන්න පුළුවන්. ඒවට හසු නොවි ඔබ පින්කම් එක්ක එකතු වෙලා සද්ධාවෙන් ඔබ ඇවිල්ලා ධාතුන් වහන්සේලා වැඳලා චෛත්‍ය වෙනුවෙන් දෙන ආධාරයක් උපකාරයක් කරන්න. ඒ ඇරෙන්න චෛත්‍යේ නාමයෙන් එළිය කෙරෙන යම් යම් ජාවාරම් එක්ක සමහරලාට අපිට කියන්න බෑ. අපිට ලෝකෙ මිනිස්සු නවත්තන්න බෑ වරුණ. අපිට මොකද මේ මිනිස්සුන්ව මේ දඬුවම් කරන්න මේ උසාවිය යන පොලිසිය යන මිනිස්සු අල්ලලා අපිට ඒව කරන්න වෙලාවක් නෑ. අපි ඒවා එක්ක පැටලි පැටලි යන්න. ඒ නිසා ඔබ ඒවට හසු නොවි ඔබ මේක පින්කමක් ඒ පින්කමත් එක්ක එකතු වෙන්න. මොකද අපි ඇත්තටම පින්කමක් කරන්න වරන මුදල් එකතු කරන්න බලාගෙන නෙමෙයි. ඒ නිසා ඔබට තියෙන ඇබිල්ලා වැඳලා සාදු කියලා ඒ තියෙන දැනට අපි චෛත්‍ය නිදාන් කරන්න නිර්මාණය කරපු ඒ නිර්මාණ ඒ වටිනා දේවල් දැකලා වන්දනා කරගෙන යන්න හරි ඒ පින්කමට එකතු වෙන්න. ඒ ඇරෙන්න අර නිදාන් වස්තු ස්වරූපෙන් ඒ දේවල් වලට හසු වෙන්නේ. මම හිතන්නේ හොඳම දේ තමයි ඔබ මේ සියල්ල දකින්නට වඩා බුදුහාමුදුරුව ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේ ඇතුළේ රහතන් වහන්සේලා දකින්න එනවා කියන හැඟීමෙන් එන්නකෝ. එතකොට එදා අර මේ වැලිපත හොරණ මේ තිබුණු රබර් යාය අද කොතරම් දෙව් විමනක් බවට සුර විමනක් බවට සහ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සුවසේ වැඩ ඉන්න පුණ්‍ය භූමියක් බවට පත් වෙලා තියෙනවද කියලා දැක්කහම ඒ සතුටත් එක්ක බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වේද බලන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල කොතෙක් කල්ද? දැන් මේ අවුරුදු 2000 ගානක පසුවත් බුදුරජාණන් වහන්සේ අපරිමිත ලෙස ඒ ගුණ සමුදාය සිහිපත් කරමින් මේ පින්කම් කරනවා කියන එකත් අපේ ඇත්තටම මේ උන්වහන්සේගේ තියෙන විශේෂ ගුණයක් නේද අපේ ආන්දරේ. ඔව් ඇත්තටම මේ බුදුහාඳුරන්ගේ තියෙන පෙර සස් දෙව් මිනිසුන්ගේම පුද පූජා ලබන්න සුදුසුයි. ආමිෂ ප්‍රතිපක්ති හැම පූජාවකින්ම පූජාවන් අතර අග්‍රයි, දක්ෂිනාවන් අතර අග්‍රයි බුදුරජාණන් වහන්සේ. ඒ අග්‍ර දක්ෂිනාව තමයි මේ දකින මිනිස්සු පෝලිං වල සාදුකාර දිදී වඳින්න එන්නේ. ඒ පැය ගණන් සමහරු අපි මේ වතාවේ උත්සාහ කරන වරුණ පෝලිං දෙකක් තුල
දෙපැත්තකින්ම ධාතුන් වහන්සේලා දැක ගන්න පුළුවන් විදිහට ධාතු වන්දනා කරන තැන නිර්මාණය කරන්න. එතකොට අපිට ඉක්මනින් වෙනදට වඩා සදහැවතුන්ට වන්දනා කරගෙන යන්න පුළුවන් අවස්ථාව අපි හදලා දෙන්න සැලසුම් කරලා තියෙනවා. හොඳයි. අපි ලබන 21 වෙනිදා, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා උදේ 9:00 වෙන විට මේ සීල සුවර්ණට ප්‍රවේශ වන ප්‍රධාන හන්දියේ ඉඳලා බස් නවත්තන තැන ඉඳලා අපි ධාතුන් වහන්සේලා බොහොම ගෞරවනීය පෙරහැරකින් වැඩමවීමේ කටයුත්ත සිදු කරනවා. එවිට අපේ ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරනවා දෙපස ඉඳලා බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයට මල්ලිහලා මේ මහා පින්කමට වඩින බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිළිගන්නට ගෞරව කරන්නට එකතු වෙන්න කියලා. ඊට පස්සේ දහවල් 2300 සම්බුද්ධ පූජාව පවත්වලා ඉන් පසුව බුදුරජාණන් වහන්සේ සුවසේ වඳින්නට අපේ හැමදෙරු සිහිපත් කළා. බොහොම දැකුම් කළු ආකාරයට සකසපු වේදිකාවක් මත, ධර්ම පීඨිකාවක් මත සම්බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, ඊට පසුව රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා එක පෙළට තියෙනවා. දෙපස සිට මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ පින්කම අතරතුර සන්ධ්‍යාවේ අෂ්ටපාන ගිලම්පස පූජාව, හේවිසි පූජාව සහ විශේෂ වූ පූජාවන්, රසක් ඖෂධ පූජාවන් මේ ආදි වශයෙන් පූජාවන් සිදු වෙනවා. පින්කම අවසාන භාගයේ ලං වෙන විට සෙනසුරාදා රෑ 7:00 පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සෙනසුරාදා සිටනේ තසපුව වෙනුවෙන්ම හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ බක්කුල සෑ මළුවට උන්වහන්සේ වැඩම කරනවා. ඔබ ඉදිරියේම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ දේශනා කරන්නට. ඉන්පසු පහවදා උදේට මෙත්නෙත් පාමුලෙන් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේ ධර්මයේ දේශනා කරන උන්වහන්සේ මෙත්නෙත් මාමුල වැඩසටහන සජීවී ලෙසින් සිදු කරන්නට, ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන්නට බක්කුල සෑ භූමියට ඒක රාශිය වෙන වැඩම කරනවා. ඊට පසු එදා සන්ධ්‍යාවේ අපේ පූජනීය ගලිගමේ ඥානදීප හාමුදුරුවන් වහන්සේ ජන්මදිනය අතීතකර නිමවටපත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ තියෙන මේ ජන්මදිනය වෙනුවෙන් කෙරෙනා වූ පින්කම් මාලාවක් අපි දන්න උන්වහන්සේ හැමදෑම කරනවා. ඒ පින්කමේ සමාප්තිය සටහන් කරන දවසේ රෑ සිත්නේ තසපුව ඒ භූමියේ සිට සජීවී ලෙසින් සිදු කරන බලාපොරොත්තු වෙන නිසා දාන, ශීල, භාවනා මේ හැම පුණ්‍ය ක්‍රියාවක්ම තමන්ගේ සිතේ හැටියට සිදු කරන්නට, දැක බලා ගන්නට, අනුමෝදන් වෙන්නට ඔබට ලැබෙන අවස්ථාවක්. මේක ඒ අයට පහසුව සලසන්නට, දන්සැල් පවත්වන්නට අවස්ථාවක් තිබෙනවා තමයි. ඔව්, ඇත්තටම දන්සැල් දැනටත් දන්සැල් ගණනාවක් සදහැවතුන් ඉදිරිපත් වෙලා තියෙනවා. බීම දන්සැල්, ඊළඟට කිරිබත් දන්සැල්, සමහර පාන් දන්සැල් දෙන්නේ නැහැ. එතකොට මේ හැම දෙයකටම අපි තමන්ට පුළුවන් හැටියට මේ බුදුන් දකින්න එන සදහැවතුන්ට දන්සැලක් දීලා පින් පුරා ගන්න පුළුවන් කැමැතියට අවස්ථාවක් තියෙනවා. ඒත් එක්ක වරුණ අපි කලින් වැඩසටහනේ දැනුම් දුන්නා තාවකාලික වැසිකිලි පද්ධති. ඒ සමහර ලාවට අපි දකිනවා යම් රාජ්‍ය ආයතනවල වෙන්න පුළුවන්, සමහර ලාවට අපි පෙරහැරවල් වගේ කෙරෙන තැන්වල තබන තාවකාලික වැසිකිලි පද්ධති තියෙනවා. එතකොට මොකද මේ එන පිරිසට, මොකද සීල සුවර්ණ භූමියේ වැසිකිලි ගණනාවක් තියෙනවා වරුණ. හැබැයි මිනිස්සු පාර දිගේ පෝලිම තියෙන, සමහර ලාවට පාරේ බොහෝ දුරක් යනකම් ඒ භූමියට එනකොට ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් එක මග අපි එවැනි තාවකාලික වැසිකිලි පද්ධති දෙකක් ওই පාරවල් දෙක දෙපස ඉදි කරන්න සැලසුම් කරනවා. ඉතින් ඒ සඳහා ඒ යම් හදපු තාවකාලික වැසිකිලි පද්ධති තියෙනවා නම් ඔබට පුළුවන් අපට කතා කරලා ඒවා එක්ක පරිත්‍යාග කරන්න, එක්ක ඔබට ගෙනහල්ලා යම් සමහරලාට වරුණ කෙනෙක්ගේ මුදලක් අය කරත් කමක් නැහැ. මිනිස්සු සමහරලාට අපි දකිනවා, ඒ කියන්නේ ඒක හෝදන සුද්ධ කරන කෙනා ඒ වෙනුවෙන් අනිත්ක මේවා අයින් කරන්න බැහැර කරන දේවල් කරන්නත් සාමාන්‍ය නගරයක පොදු වැසිකිළියකට යනකොට එතන කීයක් හරි ඒක සුද්ධ කරන්න, කීයක් හරි මුදලක්, පොඩි මුදලක් හරි දෙනවන්නේ ඒ ඉන්න මිනිස්සයාට. ඒකත් පිනක් නේ කරන දෙකේ නා. එතකොට ඒ වගේ ඔබ යම් මේ පින්කමේන අයට පහසුව සලසන්න එවැනි වැසිකිලි පද්ධතිය හරි තියෙනවා නම් ඔබට පුළුවන් අපට පරිත්‍යාග කරලා ඒ පිළිබඳ දැනුවත් කරන්න. අපි දුරකථන අංකය සිහිපත් කරනවා. අංක දෙකක් තිබෙනවා. පළවෙනි අංකය ලියා ගන්න ඔබ 0134 226 36 46 0134 226 36 46 අනෙත් අංකය 0761 86 76 0761 86 76 දුරකථන අංකය තිබෙනවා. ඉතින් දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගෙන දන්සල් වලට ඒ වගේම තාවකාලික වැසකිලි සඳහා ඔබේ සහයෝගයේ දායකත්වයේ ලබා දෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ චෛත්‍ය රාජනන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු තාම නිමාවටපත් කළා නැහැ. ඒ පිළිබඳ විස්තර දැනගන්නට බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඇති. මේ අංකයෙන්ම විස්තර දැනගන්න පුළුවන්. සහ මුල්ම මේ වශයෙන් දායක වන ඇත්තෝ බක්කුල මහසෑය නමින් ගිණුමක් තිබෙනවා අතුරුගිරිය සම්පත් බැංකුවේ. ඒ ගිණුමට මුල්ම
මේ දායකත්වයන් ලබා දීලා ඒ සඳහා යොමු වෙන්නට පුළුවන් ගිණුම් අංකය 0267 6000 0267 6000 0267 6000 ගිණුම් අංකය ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද ඉරිදා සිඩ්නි තසුපින් අපි සමු ගන්නවා අපේ ගෞරවනීය ආරාධනෙන් මැදිරියට වැඩම කොට වදාළ ශ්‍රී ඥානාධිප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීලසුවරණ ගිලන් වික්ෂ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප හමුදුරන් වහන්සේට තව චිරාත් කාලයක් මේ උතුම් සත් කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉදිරියේ උදා වෙන ජන්මදිනේ බොහොම ගෞරවනීය ජන්මදිනයක් බවට පත් වෙලා ආයුෂ උන්වහන්සේට තව චිරාත් කාලයක් මේ කටයුතු කරන්නට ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සෑම කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණිස වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ අපේ රටේ හදන කේන් කිය සුවඳවත් කරන අමෘතා හඳුන් කෝරෝ අමෘතා සිත් සුවඳින් පිරේවා සඳත් තරිත් නැහෙන රෑ අරුත් වදන් කියවෙන රෑ සිතුම් ඔබේ